මගේ පැත්තෙම වීඩියෝ ඔෆ් කරගන්න. ඉතින් මේකෙදී මං කිව්වා ක්‍රියාවලියක් තියෙන්නේ කියලා. මේ ක්‍රියාවලිය කොටස් 10කට මම කඩලා තියෙනවා. ඉතින් ඒක මම කඩපු දෙයක් විසක් ඒක එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් දේශීය පහසුවට ක්‍රියාවලිය කොටස් 10කට කඩලා තියෙනවා. මේ ඉලක්කම් වගේ තියෙන්නේ. හරි. එතකොට මේ ඉලක්කම් වලින් මේ අතර මේ පළවෙනි ඉලක්කම් පහ තමයි වැදගත් වෙන්නේ. ඒකනු පළවෙනි ඉලක්කම් දෙක තමයි වැදගත් වෙන්නේ. හරි. මොකද මේ පළවෙනි ඉලක්කම් දෙක නැතුව අනිත් ඒවා ගැන කතා කරලම වැඩක් නැහැ. හරි. හරි. එහෙමනම් මම කියන්න මොකද්ද ඔච්චර වර්ණනා කරන පළවෙනි ඉලක්කම කියලා. අනික මේකෙදි කතා කරන්න ඕනේ දෙයක් තමයි දැන් ෆින්ලන්ඩ් කියන රටට ඕගොල්ලෝ දන්නවා ඇති දැන් ඕස්ට්‍රේලියාව හා කැනඩාව ඊළඟට දැන් නිව්සීලන්ඩ් මම නම් ඕස්ට්‍රේලියාව ට්‍රයි කරලා දිනින්ද මම දන්නවා ඒවයි දිනන ස්කිල් මයිග්‍රේෂන් කියලා දෙයක්. හරි. ඔස්ට්‍රේලියා නිවසිීලන් වගේ රටවල ස්කිල් මයිග්‍රේෂන් කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ දැන් අර USA වල තියෙනවා මේ මොනවද ග්‍රීන් කාඩ් කියලා දෙයක්. ඒ වගේ දෙයක් ෆින්නල් වල නැහැ. හරි. ඒක මුලින්ම කියන්න ඕනේ. ඒ වගේ දෙයක් ෆින්නල් වල නැහැ. ෆින්නල් වල තියෙන එකම දේ තමයි එක්කෝ ස්ටුඩෙන්ට් කෙනෙක් විදිහට ෆින්නල් වලට එන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා වර්ක් වීසා එකක් අරන් එන්න ඕනේ. හරි. වර්ක් වීසා ගැන කියද්දිත් වර්ක් වීසා කියන එක ඔය කොච්චර කවුරු කොහොම කිව්වත් මම දැන් සමහර YouTube channel වල දැකලා තියෙනවා ඒගොල්ලෝ ඉතින් මම දැන් views ගන්න ඕන හින්දා දානවා ඇති. ඒ එහෙම seasonal jobs වලට apply කරන්න කියලා එහෙම මේ අපිටත් කරන්න බෑ මෙහි ඉඳන්. හරි. අපිත් මෙහි ඉඳන් මේ වගේ දේවල් හොයාගන්නේ පුදුම මාරුයි. ඉතින් එහෙම එකේ overseas ඉඳන් කොහොම හොයාගන්නද කියලා මම දන්නේ නැහැ. ඒ වෙ මේ තියෙන ඇත්තටම කිව්වොත් අර්ධ සත්‍යයක්. හරි. ඒ job visa ඔය එකේ YouTube වල තියෙනවා. හරි. අර්ධ සත්‍යයක් කියලා අදහස් කරේ උදාහරණයක් විදිහට මම කියන්නේ සීසනල් වර්ක් කියන එක ගත්තට පස්සේ ඒක ඇග්‍රීමෙන්ට් එකක් ගහලා තියෙනවා තායිලන්ඩ් රජයත් එක්ක සහ තව ඉන්දුනීසියාවේ රජවල් එක ඇග්‍රීමෙන්ට්ස් තියෙනවා ඒ කාලෙට ඒ රටවල් වලින් වර්කර්ස්ලා ගන්න. හරි. ඒ වාස්තේට මේ ලංකාවේ රජයේ ඇග්‍රීමෙන්ට් එකක් ගහලා නැහැ මේ වෙනකන්. හරි. ඉතින් ඒවා ඒකයි මම කියේ අර්ධ සත්‍යයක් තියෙන කියලා. ඉතින් අර ඒවා අපේ කට්ටිය මේ ඔලුවට අරගෙන ඒවා ඔස්සේ ගමන් කරලා අන්තිමට නිකන් සල්ලි නාස්ති කරගන්න දේවල් ආරංචි වෙනවා. ඉතින් ඒ ගැන කියන්න ඕනේ මුලින්ම වර්ක් වීසා වලට එනවා කියන එක ෆින්ලන්ඩ් වලට 1%ක් විතර වගේ තමයි එහෙම දේවල් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් අයට IT ෆීල්ඩ් එකේ වගේ ටිකක් හොඳටම එක්ස්පර්ට් කෙනෙක් කරෙන්න එහෙම එකපාරට ජොබ් වීසා ලං එන්න බෑ. ඒක මුලින්ම කියන්න. හරි. ඉතින් හොඳම සහ පහසුම ලේසිම ක්‍රම හැමෝම කරන එක මෙන්න ගත්තොත් එක ඉන්ටේක් එකක් ගත්තොත් ලංකාවෙන් දැන් මේ ඔයාලා බලන්න මං කියනවා නේ මිග්‍රි කියන වෙබ්සයිට් එක. මිග්‍රි කියලා කියන්නේ මේ මෙහිදී ඉන්නේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකේ ඩේටා ඒගොල්ලෝ නිතරම වගේ අප්ඩේට් කරනවා. බලන්න ලංකාවෙන් දල වශයෙන් කියන්නේ ෆැමිලි එකක් විදිහට ගත්තට පස්සේ සියලුම මෙම්බර්ස්ලා විදිහට ගත්තට පස්සේ ස්ටුඩන්ට්ලා විතර නෙවෙයි 4000ක් විතර මයිග්‍රේට් කරනවා ෆින්ලන්ඩ් වලට විතර. හරි. 3000ක් 4000 කියන්නේ මුළු ෆැමිලි එකම ගත්තට පස්සේ දැන් ස්ටුඩන්ට් එනකොට ඉතින් ෆැමිලි එකම 4ක් විතර එනවනේ 4000 3000 ගානක් විතර වගේ මයිග්‍රේට් කරන එක එක ඉන්ටේක් එකකට එක අවුරුද්දකට. හරි. එතකොට මේ යනවා සැහැණ පිරිසක් මේකේ එනවා. ඇත්තම කිව්වොත් මගේ මෙතන වටේ ගත්තත් මගේ අපාර්ට්මන්ට් එකේ තට්ටු හතරක් තියෙනවා. තට්ටු හතරේ තට්ටු තුනකම මේ මම ඉන්නේ දෙවෙනි තට්ටුවේ. තට්ටු තුනේම සිංගල් ෆැමිලිස් ඉන්නවා. එතකොට මම ඉන්නේ නිකන් පොඩි අපාර්ට්මන්ට් එකේ. තව මේ වගේ අපාර්ට්මන්ට් වටේටම තියෙනවා. ඒ ටිකෙත් ෆැමිලිස් මේ අවටත් සිංගල් ෆැමිලිස් 15ක් අතර ගානේ ඉන්නවා. ඒ නිසා මේ පුදුම විදිහට මයිග්‍රේට් කරන ලංකාවේ කට්ටිය. ඉතින් ඉන්න මේක අර දන්න කට්ටිය වැඩි හරියට කරගෙන යනවා අනම්මනක් නැතුව. ඉතින් අර නොදන්න කට්ටිය මේවා පස්සේ ගිහිලා අවසාන වශයෙන් කුමාර අවසාන වශයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා ඔස්සේ ඔයා ගමන් කරන්න මම ගැරන් කරලා කියනවා මේ කරුණු කාරණා ටික හරියට ඔයා ඉෂ්ට කරොත් ඔයා අනිවාර්යයෙන්ම ඔයා ඉෂ්ට කරොත් ඔයා ඊළඟ මේ ඉන්ටේක් එකේදී එහෙම නැත්නම් ජනවාරි ඉන්ටේක් එකේ හරි නැත්නම් ඊට පස්සේ ඉන්ටේක් එකේ හරි ඔයා ෆිල්ලන් වලට එනවා. ඒක මට ගැරන් කරලා කියන්න පුළුවන්. හරි. පළවෙනි කරුණ තමයි දැන් ස්ටුඩන්ට් නිසානේ අපි කතා කරන්නේ. හරි. පළවෙනි කාරණේ තමයි ඔයා ඉස්සෙල්ලම ඇප්ලයි කරන්න ඕන. හරි. දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එක්කෝ ඔයා හස්බන්ඩ් හරි වයිෆ් හරි ඔයා ඉස්සෙල්ල කවුරු හරි කෙනෙක් ඒකට සූදානම් වෙන්න නැත්නම් දෙන්න මුණක් කමන්නේ එහෙම කරන්න ඇති ඉන්නවා. ඒකට ඇප්ලයි කරන්න ඕන. හරි. ඒකට ඇප්ලයි කරන එකේ කාලවකවානු තියෙන මේ විදිහට අගෝස්තු 28 ඉඳලා සැප්තැම්බර් 11 දක්වා තමයි ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ. හරි. මේ 2024. හරි. මේවා සටහන් කරලා තියාගන්න. ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ මේ කාලෙදී. තාම ඕපන් වෙලා නැහැ. හරි. ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ මොන වෙබ්සයිට් එකේද කියලා මම කියන්නම්. හරි. ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් ගන්න ඕන නම් මේක ගන්න ගැටලුවක් නැහැ. මම YouTube එකේ කොහොමද දානවා. මගේ YouTube channel එකේ. හරි. ඒකෙත් මම link එක දෙන්නම්. එ නැත්තම් ඕගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් ගන්න ප්‍රශ්නයක් නැහැ. හරි. මේ දින ටික මේ ළඟදී අප්ඩේට් කරේ. හරි.
එතකොට මේ දැන් සැතැම්බර් 11 ඇප්ලිකේෂන් ක්ලෝස් වෙනවා. ක්ලෝස් වුණාට ඔයාලට ඩොකියුමන්ට් අප්ලෝඩ් කරන්න කාලයක් දීලා තියෙනවා තව සතියක්. සැතැම්බර් 18. හරි. તો සැතැම්බර් 18 හවස 3 මෙහි වෙලාවෙන් හරි. ෆින්ලන්ඩ් වෙලාවෙන් ඔක්කොම වැඩේ ඉවර වෙනවා. ඉතින් මේක තමයි පළවෙනි කාරණේ, ඔයා ඇප්ලිකේෂන් එක දාන්න ඕන. දාන්න නැතුව මොකක් කරන්න බෑ. හරි. ඉතින් ඒ ඇප්ලිකේෂන් එක දාන්න කොහටද? මොනවා හරි හයර් ස්ටඩි එකකට. හරි. මොනවා හරි හයර් ස්ටඩි එකකට. දැන් මේවයි ප්‍රශ්න තියෙනවා මම දන්නවා ඔයගලගේ ඔළුවේ. එයාට බාගෙට කොහෙන් හරි දෙයක් අහගත්තාම ප්‍රශ්න වැඩි. ඒ නිසා මේ කතාවත් බාගෙට අහගන්න එපා. දැන් අද මම මේ කරන්න යන කතාව බාගෙට අහගන්න එපා. එතකොට ප්‍රශ්න අඩුයි. හරි. ඔය බාගෙට අහගන්න කට්ටිය තමයි අර දුව දුවා දැන් සමහර ගොඩක් අය YouTube channel එකේ මොකක් හරි දා දාපු ගාම අනිත් පැත්තට මේ ඒකේ තියෙන එකම ප්‍රශ්න වලට අහනවා. හරි. ඒ තරමට අපේ කට්ටියට මොනවා වෙලාද මන් දන්නේ නැහැ. පුදුම මේ බිසි එකක් තියෙන්නේ. හරි. එහෙම නැතුව මේ එක වෙලාවක් එක මොහොතක් තැම්පත් වෙලා ඉන්න ඕගොල්ලෝගේ ජීවිතේ නස් කරලා අනිවාර්යෙන්. හරි. එහෙම වෙලා තියෙනවා. හරි. මොකද මේ session එක මේ මුලින්ම කරනව නෙවෙයි. හරි. හරි. මට දැන් මතක නැහැ මම හිතන්නේ මේක දැන් 100 පාරක් කරලා ඇති මේ session එක. හරි. ඉතින් මේක තමයි කාලය. හරි. මේක සටහන් කරලා තියාගන්න. ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ website එකේ. studyinfo.fi කියන website එකෙන් තමයි ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ. දැන් මේක කවුරුවත් ඕනේ නැහැ ඇප්ලිකේෂන් දාන්න, වෙන මේ වීඩියෝ එක ඔෆ් කරගන්න. කවුරුවත් ඕනේ නැහැ ඇප්ලිකේෂන් එක දාන්න. හරි. මේක බොහොම සරල වෙබ්සයිට් එකක්. සරල කියලා කිව්වට හැබැයි ප්‍රබල වෙබ්සයිට් එකක්. මේක ඩේටාබේස් එකක්. හරි. ඩේටාබේස් එකක් ඕන මේ අතරතුරේ වුණත් ඔයා ගිහිල්ලා බලන්න. උනාට මම ගොඩක්ම කියන්නේ මේ session එකට අවධානය යොමු කරන්න පැයක් විතර යනකම්. විශේෂ මේ අංක පළවෙනි අංක 3 යනකම්. හරි. ඉතින් මේක මම screenshot එකක් පෙන්වන්නම්. වෙබ්සයිට් එක මොන වගේද කියලා බලන්න. මේ දින ස්ක්‍රීන්ෂොට් එක මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. හරි. මේ වගේ වෙබ්සයිට් එකක් මේකේ පේලා ඇති මෙතන තියෙන්නේ ඔයාලට සර්ච් කරන්න තියෙන්නේ. හරි. ෆිල්ටර්ස් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මොකක් හරි බලාපොරොත්තු වෙන විදිහට බලලා සර්ච් කරන්න තියෙන්නේ. හරි. ඉතින් මාව ඇහෙන්නේ නැත්නම් පොඩ ඇහෙන කට්ටිය ඉස්සත් දාන්න. මේ ඇහෙන්නේ නැහැ කියලා මේ දානවා. මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් ඇති කියලා. මාව ඇහෙනවනේ ඉස්සත් දාන chat එකේ. හරි. ඇහෙන කට්ටිය ඉන්නවා. ඇහෙන්නේ නැති කෙනා පොඩ්ඩ බලා ගන්න එයාගේ පැත්තෙන්. අනිත් කට්ට පුළුවන් නම් yes දාන්න. එක්කෙනා yes දැම්ම ඇතර. ඔව් ඇහෙනවා. හරි. ගොඩාක් කට්ටිය ඇහෙනවා. හරි. ඉතින් ඇහෙන්නේ නැති කෙනා චුට්ට බලා ගන්න. ඔයාගේ වීඩියෝ ඕෆ් කර ගන්න. හරි. එතකොට හරියයි. ඉතින් මේක තමයි වෙබ්සයිට් එක. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මම ඔයාලට පෙන්වන්නේ දැන්. හරි. එතකොට මේක පස්සේ ගිහිල්ලා බලන්න. දැන් හදිසි වෙන්න එපා. කලබල වෙන්න දෙයක් නැහැ. මේවා මේ ඉච්චර මහලුකට කලබල වෙන දේවල් නෙවෙයි. මේකේ ඇත්තම කියනවා නම් ලොගින් එකක් නැත්නම් අපි දන්නවනේ ඕනම වෙබ්සයිට් එක මොන හරි ඇප්ලිකේෂන් එකක් දානකොට ලොගින් එකක් හදන්න ඕනේනේ. ඊමේල් එකක් වුණත් මේ කරද්දී ලොගින් එකක් හදන්න ඕනේනේ. හරි. මේකේ හැම ලොගින් එකක් හදන්නත් නැහැ. හරි. ඔයා මොකක් හරි මෙතනින් ගිහලා සර්ච් කළා ඔයා තෝරගත්තා කියලා හිතන්නකො. හරි. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ඔයාට ගැලපෙන එකක්. හරි. ඕන තරම් මේක කරක් ගහන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා දැන් අද මේ session එක ඉවරනාට පස්සේ පුළුවන් තරම් study info එක study කරන්න. හරි. මොකද මේ දවස්වල හැබැයි application open වෙලා නැහැ. නමුත් ඉතින් ඔයාට ගැලපෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙන විදිහක මම කියන්නම්. හරි. නමුත් අර මේ system එකට ඔයා familiarize වෙනවනේ. හරි. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. login හදන්න දෙයක්වත් නැහැ. ඔයා පුළුවන් තරම් මේක search කරන්න අද මේ session එක උනාට පස්සේ. හරි. මෙතනින් තමයි ඔයා පටන් ගන්න ඕනේ. එතකොට මේකේ දැන් ඇප්ලිකේෂන් වර්ග කීපයක් තියෙනවා. දැන් එක මං කිව්වේ නැහැනේ. හරි. එකක් තමයි joint application කියලා කියන්නේ. හරි. දැන් අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මෙන්න මේක. හරි. ඒ කියන්නේ මේ 100ට 90ක් විතර වගේ. හරි. 90ක් විතර වගේ ඉන්නේ මේ ක්‍රමේ හරහා. joint application method කියන ක්‍රමේ හරහා. ඒක මොකක්ද කියලා මං කියන්නම්. ඊළඟට separate application කියලා method එකකුත් තියෙනවා. ඒක 100ට 10ක් විතර වගේ එනවා. හරි. ඒකයි මං කිව්වා මේ දවස්වල පොඩ්ඩක් බලන්න කියලා මං නිකන් කිව්වේ. يعني ඒක හින්දා හරි. නමුත් ඒක 100ට 10ක් විතර වගේ තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ rolling application කියලා දෙයක්ත් තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ඔය boot යනවා කියලා කියන්නේ. හරි. ඒක 100ට 1ක් විතර වගේ. 100ට 1ක් විතර වගේ ඒකත් තියෙනවා. ඒකත් ගොඩක් අය මේ දවස්වල ඒකට එහෙම දිනවකවානුවක් නෑ ඒ දෙකට. හරි. හැබැයි මේ joint application කියන එකට තමයි මෙන්න මේ දිනවකවානු දාලා තියෙන්නේ. නේද? joint application method එකට තමයි මේ දිනවකවානු දාලා තියෙන්නේ. හැබැයි මේක ඇත්තම කතාව කිව්වොත් joint application කියන නම යොදා ගන්න එක වැරදි. දැන් මේක ගොඩක් කට්ටිය හඳුනා දෙනවා. දැන් මමත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. හැමෝම එහෙම කරන හිඳ මමත් එහෙම කරනවා. නමුත් ඉතින් joint application කියන එක නෙමෙයි මේකට හරිම මේ 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 කරන මෙතන විභාගයට කියන හරිම නම මම පස්සේ කියන්න මොකද්ද කියලා. හරි. මේ 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 කතාවට. හරි. joint application කියලා කියන්නේ ඔන්න දැන් මම ඒක කියනවා. ඔයාට ඒ තනි application එකක් ඇතුළේ දැන් මේකට ගියාම ඔයා තෝරගත්තට පස්සේ ඔයාට දැන් application එකක් දාන්න කියලා බොත්තමක් එනවනේ. හරි.
ඒක බයෙන් ඉඳපාව කරගෙන යන්න. මොකද මේක ලොගින් එකක් හදන්න දෙයක් නැහැ. ඔයා ගැන කුත් සටහනක්වත් වෙන්නේ නැහැ. ඔයා කවුද කියලා දන්නෙත් නැහැ. එහෙම මොකක් හරි බයක් තියෙනවා නම් මේ VPN දාගෙන කරන්නේ එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මොකද මේක ලොගින් එකක් හදන්න නැහැ. අනික මේ ඇදුව කියලා ප්‍රශ්නකුත් නැහැ. හරි. මොකද මේවා ගොඩක් කලාවට රොකට් සයන්ස් කරගෙන මේවා ගැන කියා දෙන්නෙත් නැතුව මේ අනවශ්‍ය විදියට මේවා ලොකු කරගෙන ඉතින් මේ එහෙම කරනවා. ඉතින් එහෙම අවශ්‍ය නැහැ. හරි. ඔයාට මේක තනියෙන් කරන්න පුළුවන්. හරි. ඔයා තනියෙන් කරන තරමට තමයි හොඳ. හරි. ඒකට මේ සෙෂන්ස් තියලා ඔයගොල්ලන්ව දැනුවත් කරන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් මේ ඔය දැන් මේකට ජොයින් වුණා වගේ මගෙන් අහන්න, නැත්නම් ක්ලාස් වලට ජොයින් වෙන්න. ක්ලාස් වලට ජොයින් වුණාම තෝරන තරම් ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න පුළුවන්. හරි. ඒක වෙනම කතාවක්. ඉතින් කොහොම හරි ඒකෙන් ඇප් හොයාගන්න මොකක් හරි යුනිවර්සිටි එකක් කැමති එකක් බලලා ප්‍රෝග්‍රෑම් එකක් බලලා එතකොට ඒකත් මම දැන් කියා දෙන්නම් ඉස්සරහට. ඔහොම හිටියොත් එකක් තමයි ජොයින්ට් ඇප්ලිකේෂන් මෙතඩ් කියන්නේ. අනික තමයි සෙපරේට් ඇප්ලිකේෂන් කියලා කියන්නේ වෙනම, ඒ කියන්නේ කැම්පස් වලින් කැම්පස් වලට වෙන වෙනම ඒගොල්ලෝ මේ මේ කියන්නේ ඇප්ලිකේෂන් කෝල් කරනවා. හරි. කැම්පස් එකෙන් කැම්පස් එකට. හරි. ජොයින්ට් ඇප්ලිකේෂන් කියලා කියන්නේ ඉතින් ඒකම තමයි. නමුත් ඒකෙදි තියෙන එකම මේකට වඩා තියෙන වෙනස තමයි ඇප් මේ කියන්නේ ප්‍රෝග්‍රෑම් හයක්, කැම්පස් හයක් නෙවෙයි. එකම කැම්පස් එකේ දෙක තුනක් වුණත් පුළුවන් දාන්න. අනික MSC එකකුත් දාලා වුණා, BSC එකකුත් එහෙම දාන්න පුළුවන්, ප්‍රශ්න නැහැ. මොනවා හරි ප්‍රෝග්‍රෑම් හයක් එකට ගල ඇප්ලිකේෂන් එකක් දානකොට තමයි ජොයින්ට් ඇප්ලිකේෂන් කියලා කියන්නේ. හරි. ප්‍රෝග්‍රෑම් හයක් එකට ගල දානවා. ඉතින් අර එතකොට තියෙන වාසි තමයි වාටි තියෙන ආය ડોකියුමන්ට් මේ අප්ලෝඩ් කරන්න දෙයක්වත් නැහැ. අර එහෙම ලේසියිනේ. හැබැයි ඉතින් ජොයින්ට් ඇප්ලිකේෂන් දාන්න පුළුවන් එක ඉන්ටේක් එකකට ගොඩක් කරලා එකයි. ඒක ඒක හින්දා ගොඩක් කට්ටිය මේ ටයිම් ෆ්‍රේම් එකේ තමයි ජොයින්ට් ඇප්ලිකේෂන් එක දාන්න පටන් ගන්න. හරි. එක ඉන්ටේක් එකකට එක ජොයින්ට් ඇප්ලිකේෂන් එක දා ගන්න පුළුවන්. සෙපරේට් ඔයා ඕන තරම් දා ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මොකද ඒ අදාළ මේ කැම්පස් එකනේ කෝල් කරන්නේ. ජොයින්ට් ඇප්ලිකේෂන් කියන එක ගොඩක් කරලා මේ කොනෙක්ට් කරන්නේ මිනිස්ට්‍රි එකෙන්. හරි. ඒක නිසා තමයි මේ කාලවක වානේ හැමෝම ඇප්ලිකේෂන් දාන්න පටන් ගන්න. හරි. දැන් මෙතන රෝලින් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක නිකන් අර බෝට් යනවා. මේකම සෙපරේට් වගේම තමයි. ඒකත් ගොඩක් කරලාට කරන්න මොකද්ද දැන් කලින් ඉන්ටේක් එක තියෙනවානේ. හරි. මේ දැන් අපි දැන් මේ යුරේච් ඉන්ටේක් එක, ඒ ඉන්ටේක් එකේ සමහර ළමයි මේ ඔක්කොම සීට් ටික පිරෙන්නේ නැහැ. හරි. ඔක්කොම ළමයි එන්නේ නැහැනේ. හරි. ඔක්කොම සීට් පිරෙන්නේ නැතුනහම දැන් කැම්පස් දැන් අපි දුන්නු 50 50ක් ගන්නවා නම් බැජ් එකට 49ක් විතර තියා ඉන්න එක සීට් එකක් නැහැ, පිල්ල නැහැ, මාසයක් විතර බැලුවා පිරුම් නැහැ. ඒ වගේ වෙලාවට ඒ කැම්පස් එකේ ඒ සීට් එකට ආයෙ කෝල් කරනවා, ආයෙ ඇප්ලිකේෂන් එකක් කෝල් කරනවා. ඉතින් ඇප්ලිකේෂන් කෝල් කරනවා කියලා මේ ස්ටඩියම් එකකට තමයි දාන්නේ. හරි. එතකොට ඒවා ඒවට කියන රෝලින් ඇප්ලිකේෂන් කියලා. හරි. දැන් ඒවත් මේ දැන් මේ කාලවකවානුව තුළ ඒවත් දැන් එනවා ටික ටික. මොකද දැන් ගිය පාර මේකේ දැන් වේටින් ලිස්ට් ඉන්න කට්ටිය ජූලයි 31 වෙනකොට ඉවර වෙනවා. හරි. ජූලයි 31 වෙනකොට වේටින් ලිස්ට් එකත් ඔක්කොම කැන්සල් වෙලා යනවා. එතකොට ආයෙ අමුතුවෙන් මේ එකක් නැහැ. මේ මොනවා හරි කොහේ හරි කැම්පස් එකේ ඉඩක් තිබුණොත් ඒගොල්ලෝ මොකද දැන් ඒගොල්ලන්ග 50ක් ගන්න පුළුවන් නම් ඒගොල්ලෝ 49කින් ඉස්සරහට යන්නේ නැහැ. අනිවාර්යෙන් තව එකෙක් ගන්න. මොකද ඒ තරම් මේවට ඉල්ලුමක් තියෙනවනේ. ඒ නිසා ඒගොල්ලෝ එකට රෝලින් ඇප්ලිකේෂන් කියලා කෝල් කරනවා. ඉතින් ඒවා ගොඩක් කලාට මුළු ෆින්ලන්ඩ් වලින්ම ගත්තා තියෙන රෝලින් 10කට අර තියෙන දිහක් නැහැ. ගොඩක් කලාට එහෙමයි. හරි. මොකද ගොඩක් තැන්වල එහෙම හිස් වෙන්නේ නැහැ. හරි. ළමයි එනවා. හැබැයි ඉතින් කලාතුරකින් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අද උනත් කමන්නේ රෝලින් ඇප්ලිකේෂන් එකේ උනත් සර්ච් කරලා බලන්න ස්ටඩි ඉන්ෆෝ එක ඇතුලේ සමහර ඉතින් අහුවෙන්න පුළුවන්. හරි. ඒක ඉතින් ඔයා සර්ච් කරලා බලන්න. හරි. කාටවත් කියන්න ඕනේ නැහැ. මං කියන්නේ ලොගින් එක හදන්න ඕනේ කියලා. හොඳට මතක තියාගන්න කොච්චර මේක කට කැටෙනවා කොච්චර කිව්වත් සමහරු මේවා තව කෙනෙක්ට බාර දීලා අන්තිමට වැඩ වරද්ද ගන්නවා. හරි. ඒකයි වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම යන්න එපා. තමන් කරන්න, තමන් අනිවාර්යෙන් සර්ච් කරන්න. මොකද මොකද දැන් තමන්ගේ ක්වොලිෆිකේෂන් ගැන, තමන්ගේ හැකියාවන් ගැන ඔයා මිසක් මම දන්නේ නැහැනේ. හරි. ඒ නිසා තමන් කරන තරම හොඳයි. හරි. ලොගින් එක හදන්න ඇති හිඳ බය වෙන්න දෙයක් නැහැ. යන්න අද මේ සෙෂන් එක ඉවරෙච්ච ගාම මේක පුළුවන් තරම් කරක් ගන්න. හරි. ස්ටඩි ඉන්ෆෝ කියන එක. එතකොට දැන් ඔන්න මං කිව්වා මෙන්න මේ පීරියඩ් එක ගැන. දැන් මම මේ පීරියඩ් එකේ මම වර්ණනා කරන්න ඔච්චර. මේ පීරියඩ් එකේ මොකද්ද වෙන විශේෂත්ව දේ? විශේෂ දේ මොකද්ද කියන එක දැන් ඊළඟ එකකින් කියන්න. හරි. මේ පීරියඩ් එකේ මේ දිනේ පොඩ්ඩක් ඔහොම තියාගන්න. මේ පීරියඩ් එකේ වෙන්නේ මෙන්න මේක. හරි. ඉන්ටර්නැෂනල් US exam කියලා. හරි. මේක ඇවිල්ලා දැන් වචනින්ම තේරෙනවනේ ඉන්ටර්නැෂනල්. හරි. ජාත්‍යන්තර. ඉන්ටර්නැෂනල් UAS කියන්නේ University of Applied Science කියන එක. හරි. ඉන්ටර්නැෂනල් US exam. අන්න ඒක. හරි. ඒක පවත්වන්නට අදාළ. හරි. ඒ කියන්නේ ඒකට අදාළව තියෙන ඇප්ලිකේෂන් එක දාන පීරියඩ් එක තමයි මේක. හරි. ඉන්ටර්නැෂනල් US exam එක තියෙන්නේ මේ පාර. දැන් මේක දින ටික ඔක්කොම ප්‍රසිද්ධ කරලා ඉවරයි. හරි. මේ ගිය සති වගේ ප්‍රසිද්ධ කරේ නොවැම්බර් 7 වෙනිදා.
දෙදාස් විසි හතර නොවම්බර් හත්තනිද ෆිල්න්න වෙලාවෙන් දවල් දොළහට තමයි ඉන්ටර්නශල් වස් එක්ෑම එක තියන්න පලන් කල දැ ඔක්කම සැසුම් කළ තියෙන දොරේක අදල් ඇපිේෂන් දාන මේකෙද හරි මේ පිරිට් එකේදී මේ හර හරි දැන් මේ ඉන්ටර්නශල් වස් එක්ෑම එක අදාව මොක්හ තොරතුරක් දැනගන්න ඕන්න යන්න ඕන වන්න මේ වෙබ්සයිට් එකට හරි මේ ඉන්ටර්නේශනල් යුස් එක්ෑම එක කියන එක තමයි ලංකාව ඒවා ඉන්දියාවා ඕනම ඉන්ටර්නශල් ළමෙට්ට හරි යුරෝප් ළමෙට් වුණත් ඕනම ළමෙට්ට ෆිල්න් වලට එන්න තියෙන 90% විතර මේ පුටු ප්‍රමාණයක් සීට් ප්‍රමාණයක් වෙන්ගලා තියෙන ක්‍රමය හරි 90% හරි 90% විතර වෙන්ගලා තියෙන මේකේ ඉතින් ගොඩක් කලාට දැන් මේ අපි ජනවරි ඉන්ටෙක් එක ගත්තොත් නම් සීට් 300ක් වගේ තමයි තියෙන්නේ ඒක ගැටලුවක් කරගන්න බෑ මොකද ජනවරි වලින් එන ලංකාවේ ඇත් ඉන්නවා මගේ මෙහා පැත්තේ ඉන්නවා ඒ ජනවරි වලින් ආපු කට්ටිය හරි ඉන්ටේක් එක මේ පොඩි කියලා අතරින් ඉන්න එපා හරි නමුත් ඊළඟ ඉන්ටේක් එක ගත්තට පස්සේ සී 3000ක් විතර වෙන් වෙනවා මේකේ ඇතුලේ හරි මේකට එතකොට දැන් මම මේක මොකද්ද කියලා කියන්නේ හරි මේ අංක 1 2 තමයි වැදගත් ඉතින් මේක මෙන්න මේ වගේ වෙබ්සයිට් එක මේ ස්ක්‍රීන් ෂොට් එකක් තියෙන්නේ ඔයා මේ සෙෂන් එක ගුණාට පස්සේ මේකටත් ගිහිල්ලා බලන්න පුළුවන් තරම් කරක් ගන්න මේකේ තියෙන ඔක්කොම ක්ලික් කර කර ඕපන් කර කර බලන්න මේ ඕපන් කරලා බැලුව කියලා මුකුත් දෙන්නේ නැහැ හරි ඒ නිසා හැම එකම ක්ලික් කර කර බලන්න හරි ඉතින් ඒක මේ වගේ වෙබ්සයිට් එකක් තියෙන්නේ ස්ක්‍රීන් ෂොට් එකක් ඕක එතකොට ඒකේ තමයි මේ මම මේ ගත්ත ඔක්කොම ইনফরমේෂන් අරන් තියෙන එතනින් හරි වෙන කොහෙන්වත් නෙවෙයි එතකොට දැන් ඉන්ටර්නැෂනල් යුඑස් එක්සෑම් එක කියලා කියන්නේ මේක එක්සෑම් එකක් හරි ඒක මොකද්ද මේක කොහොමද කන්ඩක්ට් වෙන්නේ දැන් ඒ ටික තමයි ඉස්සරහට කියවගෙන යන්නේ හරි දැන් දන්න කට්ටිය ඉන්න මම දන්න කට්ටිය ඉන්නවා කියලා දන්න කට්ටියත් ඉන්නවනේ හරි එතකොට මේ එක්සෑම් එක ගත්තට පස්සේ මේක ඔන්ලයින් එක්සෑම් එකක් හරි ඕගොල්ලන්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරි හැබැයි ගෙදර ඉඳන් කරා කියලා කිව්වට මේ දැන් ඔය මේ දැන් මගේ මේ Zoom එකේ කැමරාව ඕපන් වෙලා තියෙනවා වගේ මොනිටර් කරනවා හරි කැමරාවෙන් මොනිටර් කරනවා වොයිස් එක මොනිටර් කරනවා ස්ක්‍රීන් එකේ මේ වගේ මේ මවුස් එකේ හැට මෙහෙට යන එක මොනිටර් කරනවා ඔයා මොකක් හරි වෙන මේකක් කරොත් මේ ස්ක්‍රීන් එක ඇතුලෙන් ඒකත් ඔක්කොම සියල්ල මොනිටර් වෙනවා. ඒ කියන්නේ මොනිටර් සිස්ටම් එකක් ඇතුලෙන් තමයි මේ එක්සෑම් එක තියෙන්නේ. ඒ නිසා ඔයාට මේ වෙන කෙනෙක් දාලා ලියන්නත් බෑ. ඔයාට වෙන වෙන ජිල්මාට් කර කර ලියන්නත් බෑ. හරි? ඔයා මේකට හොඳට සූදානම් වෙන්න ඕනේ. කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් ස්ටුඩන්ට් කෙනා හොඳට සූදානම් වෙන්න ඕනේ. හරි? ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මොකද මගේ ફોකස් එක තියෙන්නේ එතෙන්ට. හරි? මම ඔයගලට උදව් කරන්නේ අන්න ඒකට. හරි? මොකද ඒකනේ අමාරුම කඩේම ජය ගන්න. එතකොට මේ එක්සෑම් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. මේ එක්සෑම් එකේ පේපර්ස් තුනක් තියෙනවා මෙන්න මේ විදිහට ගත්තොත් රීසනින් ස්කිල් මැතමැටික්ස් ඉංග්‍රීසි කියලා කම්පල්සරි පේපර්ස් තුනක්. يعني මේ කොයි එකට දැම්මත් හරි කොයි ප්‍රෝග්‍රෑම් එකකට දැම්මත් ඔයා මේ තුන කරන්න ඕනේ. හරි? දැන් මේකේ සමහරුන්ට එක එක ප්‍රශ්න තියෙනවා. දැන් මේක ඒ ප්‍රශ්න ටික ඕළු හොමු තියාගෙන මේක අහගන්න. හරි? දැන් මේක එන සමහරුන්ට එන ප්‍රශ්න තමයි MSc වලට මේක නෑ නේද සර් කියලා ගාල එන ඔළුවට. හරි? ඒක ගැන පස්සේ මම කතා කරලා කියන්නම්. දැනට මේ කියන කතාව හොඳට අහගන්න. හරි හැම ප්‍රශ්නයක්ම එන්න තියෙන බං මොකද මම මේ සෙෂන් එක අද පටන් ගත්තා නෙවෙයිනේ. ඉන්න එන්න ප්‍රශ්න ටික මම හොඳට දන්නවා. හරි ඒක නිසා ඒ ඔළු විදියා ඒ වොම ඔළු විදියා ගන්න මේක අහගන්න. මොකද ඔයා මේ කොච්චර වුණත් මේක ඇතුළෙත් ඔයා නොදන්න කාරණයක් තියෙන්න පුළුවන්. හරි අහලා තිබ්බ වුණාට. එතකොට මේ පේපර්ස් තුනක් කම්පල්සරිව තියෙනවා. තව පේපර්ස් තව තුනක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් වල හැටියට ලියන්න ඕනේ. ඉංජිනේරින් කරනවා නම් ඇඩ්වාන්ස් මැටරියල්ස් වගේ පේපර් එකක් එනවා. නර්සින් කරනවා නම් ඒ ගැටිට වෙනම පේපර්ස් දෙකක් එනවා. අන්න එහෙම. හරි හැබැයි මේක හැමෝම කරන්න ඕනේ. එතකොට රීසනින් ස්කිල් කියලා කියන්නේ මේ වචනේ ඔයා අද නම් ඇහුවේ ඒක IQ කියලා හිතා ගන්නකෝ. හැබැයි IQ නෙවෙයි. හරි IQ වගේ. හරි කියලා හිතා ගන්නකෝ. අහලා තියෙන IQ කියන එකනේ. මැතමැටික්ස් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් O level max mathematics තමයි. නමුත් A level max වල සමහර කොටස් මේ touch කරනවා. හරි සමහර A level mathematics වල සමහර කොටස් touch කරනවා. O level ටික අනිවාර්යයෙන්ම touch කරනවා. ඉංග්‍රීසි ගත්තොත් ඉංග්‍රීසි O level වල ඉංග්‍රීසි මට්ටම වගේ තමයි යන්නේ. reasoning skill වල ඉතින් එහෙම syllabus එකක් අපිට කියන්න බෑ මොකද ඒක IQ නේ. හරි syllabus එකක් අපිට කියන්න බෑ. ඉතින් ඔන්නෝම තමයි ඒක දල වශයෙන් සදාන් කරොත් මේ exam එක. හරි දැන් මේ exam එක තියෙන්නේ මේ data application දාන හැටි විතරයි. වෙන අනිත් පැයට එන්නේ නැහැ මේ exam එක. හරි එතකොට මේ application දාද්දි දැන් මේ exam එකේ ඔයාට දාන්න පුළුවන් program ප්‍රමාණයක් තියෙනවා. හරි දැන් මේ පාර ගත්ත program 5යි තියෙන්නේ. මේ පාර කියලා අදහස් කරේ මේ ජනවාරි intake එකේ තියෙන program 5යි C300ක් වගේ තමයි තියෙන්නේ. හරි නමුත් ඊළඟ පාර ගත්තොත් එහෙම ඊළඟ පාර ඉතින් අපි දන්නේ නැහැ තාම මේක කරලා නැති හින්දා. නමුත් අපි ගොඩක් වෙලාවට ඒක කියන්නේ කලින් පාරවල් වල තිබ්බ විදිහට බලලා. හරි. එතකොට සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් 91ක් ඕපන් වුණා මේ අපි කියන එකට ඕගස් ඉන්ටෙක් කියලා.
හරි ඒකේ ප්‍රෝග්‍රෑම් 91ක් ඕපන් වුණා. C3000 2900කට ආසන්න ගානක් ඕපන් වෙලා තිබුණා. ඒත් ඉතින් එකම එක්සෑම් එක තමයි. හරි එතකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් මේක ඉන්ටේක් එක පොඩි කියලා අතාරින්න එපා. මොකද හේතුව මේකනුත් එනවා. ඒ නැතත් මේක අත්දැකීමක් විදිහට කරන්න. හරි මොකද මේක ගොඩක් කට්ටිය රිහර්සල් එකක් විදිහට මේ එක්සෑම් එක මෙදාට කරනවා. හරි කළා තමයි ඊළඟ එකේ හරියට වැඩේ කොට දාගන්න. සමහරවිට මේකෙම කොට දාගත්තොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි ඉතින් මේ එක්සෑම් එක අතයින් ඉන්නවා. ඒක රිහර්සල් එකක් විදිහට අනිවාර්යයෙන්ම කරන්න. මොකද මම මේ කාරණේ ගොඩක් කට්ටියට කිව්වට පස්සේ ඇත්තටම එහෙම කරපු කට්ටිය මම කියපු වචනේ අහලා එහෙම කරපු කට්ටිය ඊළඟ ඉන්ටේක් එකේදී ඒගොල්ලෝ හොඳටම රිසර්ච් දාලා අවශ්‍ය කරන ඒ කඩේම ජයගන්නේ ජයගත්ත කට්ටිය ඉන්න ඕනතර. හරි එතකොට දැන් ඔන්න දැන් මම හඳුන්වා දුන්න නෝකාර වෙබ්සයිට් දෙකක්ම හරි දැන් ඕවට යන්න එපා. පස්සේ මේ සෙෂන් එකෙන් පස්සේ යන්න. හරි දැන් ඔයාට දැන් මේකට ඇප්ලිකේෂන් දාන්න ඕන කරන අවම සුදුසු ගන්න ටික මොනවද? අන්න ඒක ඊළඟ පස්සේනේ. හරි හැමෝටම තියෙන ඒක තමයි මෙන්න මේ ටික. පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. දැන් මෙතන දාන්න ස්ටුඩන්ට් නේ. දැන් හිතමු අපි වයිෆ් කියලා හිතමු ස්ටුඩන්ට් විදියට යන්නේ. පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඔයා ඒ ලෙවල් පාස් වෙලා තියෙන්න ඕනේ. එච්චරයි. ඒ ලෙවල් මොන සබ්ජෙක්ට් එක කරත් කමන්නේ පාස් වෙලා තියෙන්න ඕනේ. හරි ඒක ආර්ට් උනත් පස්සේ නැහැ. ඔයාට ඉංජිනියරින් එක කරුණා දාන්න පුළුවන්. ආර්ට් හරි මොනවා හරි ඕන එකක්. ඒක අදාළ නැහැ මෙතෙන්ට. හරි දැන් ලංකාවේ ගොඩක් කරාට මේ ඉංජිනේරින් දාන්න බෑ ආර්ට් කරපු එහෙම එකක් නැහැ මෙතන. හරි ඒ ලෙවල් පාස් වෙලා තියෙන්න නෙස් තුනක් අඩුම තරමේ තියෙන්න ඕනේ. හරි එනි සබ්ජෙක්ට් ස්කීම. හරි ඊට පස්සේ මේක දැන් මේ අලුත් කන්ඩිෂන් එකක් දැම්ම. දැන් මේක දාලා අවුරුද්දක් වගේ ආසන්න වෙනවා. දැන් අවුරුද්දක් නැහැ තාම. හරි ඒක තමයි මෙන්න මේ IELTS කියන එක්සෑම් එකේ නැත්තම් PT Academic කියන එක්සෑම් එකට ඕවරෝල්. හරි ඊච් නෙමෙයි ඕවරෝල් 6ක් වගේ තියෙනවා. IELTS වල 6ක් තියෙන්න ඕනේ. PT Academic වල 55ක් තියෙන්න ඕනේ. ඉතින් මේක එච්චර අමාරුට යන්න නෙමෙයි. ඕන තරම් ඔන්ලයින් මැටීරියල් දෙනවා. මොකද ඕවරෝල් 6ක්නේ. හරි ඕවරෝල් 6ක් කියන එක එච්චර අමාරු නැහැ. හරි ඔය රයිටින් වගේ එකකින් 5ක් ගත්ත උනත් ලිසනින් වගේ එකකින් අල්ලලා ඕවරෝල් 6ක් ගන්න පුළුවන්. හරි ඉතින් මේකටත් මේ ක්ලාස් යන්න දඟලන්න එපා. දැන් හැමතැනම මේ හන්දියක් හන්දියක් ගන්න ක්ලාස් වෙලා තියෙනවා IELTS වලට. ඒ වුණාට ඒ හැම ක්ලාස් එකම රෙකමෙන්ඩ් කරන්න බෑ කොයිම වෙලාවකවත්. හරි මේ මොකද මම හොඳාකාරම දන්න මීට දැන් අවුරුදු 2-3කට කලින් ඉන්න ක්ලාස් තිබුණෙම නැහැ. මේ ගොඩක් කලකට ක්ලාස් යන්න ඕන කොළඹ යන්න ඕන. දැන් බලුවම මේ නිකන් මේ ප්‍රධාන නගර නෙවෙයි මේ අනු නගර වලත් ක්ලාස් තියෙනවා. හරි ඉතින් එහෙම ක්ලාස් එකම රෙකමෙන්ඩ් කරන්න බෑ. හොඳම දේ තමයි ඔයා මේක මේ ගමන මේ IELTS හරි PT හරි ගමන අද නම් ස්ටාර්ට් කරන්න පටන් ගන්න. එහෙම ස්ටාර්ට් කරන කට්ටිය ඉන්නවා. හරි ඉතන තරම් අමාරු නෑ. හරි හොඳට මතක තියාගන්න ඉතන තරම් අමාරු නෑ. හොඳම දේ තියෙන්නේ ඔන්ලයින් මැටීරියල්ස් ඕන තරම් තියෙනවා. YouTube එකෙත් තියෙනවා. ඊට පස්සේ තව ඕන තරම් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ගවේෂණය කරන්න දවස්වල් දෙකක් පොඩ්ඩක් මේක මේ පිළිබඳව ඔයා පොඩ්ඩක් ගවේෂණය කරන්න. ඔයාට ඕන හැටි මැටීරියල්ස් හොයා ගන්න පුළුවන්. කිසි දෙයකට බය වෙන්න එපා. මොකද IELTS වලට 6ක් දානවා කියන එක හිතන තරම් අමාරු දෙයක් නෙවෙයි. හරි ඒ නිසා නිකන් බුරුවට ක්ලාස් පස්සේ දුවලා ඒවට සල්ලි වියදම් කරලා නිකන් අපරාදී ක්ලාස් වල 20,000 දෙනට වඩා ලේසි. අර මේ PT ගත්තොත් මේකේ තියෙනවා ඒ යුනි කියලා ඇප් එකක් එහෙම. හරි ඒකට රුපියල් 5000ක් වගේ තමයි දාන්න තියෙන්නේ මේ ලයිෆ් ටයිම්. හරි එතකොට ඒ ඇප් එක ඊට ක්ලාස් එකට රුපියල් 20,000 දෙනට වඩා ඒක දාගන්න ඊට වඩා හොඳයි. ඒක ලයිෆ් ටයිම් නේද? හරි ඒ වගේ දේවල් තියෙන නිසා මේ එකපාරටම ඔය ක්ලාස් පාස් යන ඒව පස්සේ දුවන්නේ ලෑස්ති ඉන්න එපා. ඉසල සංඅධ්‍යනය කරන්න. හරි තමන් තනින් මේ පිළිවෙල අධ්‍යනය කරන්න. ඕවරෝල් 6ක් දානවා කියන එක නම් ඇත්තටම බැරි නෑ. මොකද සාමාන්‍ය 6ක් කියලා කියන්නේ මේ දැනුම අතින් ගත්තොත් මේ ඉංග්‍රීසි ඕලෝල් මට්ටම. හරි 6ක් කියලා කියන්නේ ඕලෝල් මට්ටම තමයි දැනුම අතින් ගත්තොත්. නමුත් මෙතන වෙලා තියෙන්නේ දැනුම නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ. IELTS සහ PT වලදී වැදගත් වෙන්නේ දැනුම නෙමෙයි. ඒක ටෙක්නික්ස්. හරි ඉතින් ඒක ඔයගොල්ලෝ වෙනම ඉගෙන ඔයගොල්ලන්ට තේරෙයි. ඔයගොල්ලෝ මොනවාරි YouTube එකේ කොහරි සර්ච් කරපුවා ටක් ගාලා තේරෙන එක මොකද්ද මේකේ ටෙක්නික් එක කියලා. හරි ඉතින් මම මේක ගැන කතා කරන්නේ නැහැ ඔනරට. මේක ගැන ඔච්චරයි කතා කරන්නේ. හරි මොකද මේක නෙවෙයි මගේ මේ ප්‍රධාන අරමුණ. හරි ප්‍රධාන අරමුණ තියෙන්නේ මෙතන. හරි මේ එක්සෑම් එක. හරි මේක නෙවෙයි. ඉතින් ඒක වෙනම කරගන්නයි කියන එක තමයි මම මේ ඔය දැන් කිව්වේ මෙච්චරලා. හරි හරි ඉතින් මේ තුන තියෙනවා නම් මේක තමයි ඔයාගේ බේසික් නීඩ් එක. හරි මීට වඩා දෙයක් ඕනේ නැහැ. හරි රෙකෝඩින් එක ලැබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක ලැබෙනවා. ලැබෙනවා කියන්නේ YouTube එකේ දානවා. හරි. ඉතින් මේ තුන තියෙනවා නම් මේ වෙනකොට හරි මේ තුනෙන් ගොඩක් කටියට මේක තමයි ඉතින් ගොඩක් කලට නැත්තේ. හරි ඒකේ මම කිව්වා වගේ මේක සාමාන්‍ය මාසයක් වගේ ඇතුළත ඔයාලට achieve කරගන්න පුළුවන්. හරි ඒක හොයලා බලන්න බැරි කමක් නැහැ. දැන් මම මේ session එක මේ විදිහටම කරනවා නේ මේ වගේම. හරි
ඒ කරාට පස්සේ ඊට මාසෙකට පස්සේ මේ මැසේජ් එකක් ගහනවා, ආසර් මම මේ දැන් මේක හරි දැන් සර්ගේ පන්ති තියෙන කවද්ද අර මේ ඉන්න අර මේ කිය එහෙම දාන හරි. කියන්නේ ඒ ඒ ළමයා ඊට කලින් මේ ගැන අහලවත් නැහැ, කියන්නේ අහලා කියන්නේ ફોકસ කරලා නැහැ යා හරි. සමහර ළමයි ඉන්නවා මේ මේක කියපු ගාම අනිත් පැත්තට 60ක්ම දාලා දන්නේම නැහැ හරි. ඒ කියන තරම් යකා කලු නැහැ මේ වෙයි හරි. එහෙම එකක් තියෙනවා. දැන් සමහරු මේවා නිකන් වර්ණනා කරනවානේ, ඒකනේ වෙලා තියෙන්නේ හරි. මේ අන්තම් මේ ගොහින් හරි මේක 6.5 අරගෙන ඒක මහා ලොකු දෙයක් ඉදිරියට වර්ණනා කරනවා. ඒක ඔලුවට දාගත්තට පස්සේ අපිත් හිතනවා එහෙනම් ඒක ලොකු දෙයක් වෙන්න ඇති කියලා. අපිත් නිකන් එහෙම නැහැ. පෙලක් කට්ටියට මේ ඉඳ ගිහිලා ඉඳගත්තට පස්සේ මොනවක් කරන්නද, ඉඳගත්තට පස්සේ මේ 55ක් හම්බෙච්චා ඉන්න. එහෙම වෙනවා. ඒ නිසා තමන් ඒක එක කියන ඒවාට කඩේ යන්නේ නැතුව ඉස්සෙල්ලා ස්වයං අධ්‍යයනය කරන්න. හරි. YouTube එකෙන් බලන්න ඕන තරම් තියෙනවා අර වගේ කරන්න. මාසයක් ඇතුළත මේක අනිවාර්යෙන් ගොඩ දාපු කට්ටිය කියන්නේ මුකුත්ම ස්ටාර්ට් එක නොතිබුච්ච කට්ටිය. يعني අයිලස් කියන වචනේත් හරියට අහලා නැහැ. වචන අහලා තිබ්බ නමුත් මොකද්ද කියලා දන්නෙම නැති කට්ටිය. දැන් මේක ඇතුළේ තියෙනවනේ දැන් ලිසනින් රයිටින් අර මේක කියලා තියෙනවනේ හරි. ඒ මොකවත්ම නැති කට්ටිය ගිහිල්ලා පළවෙනි එක්සෑම් එකෙන්ම 6ක් දාපු කට්ටිය සහ 55ක් දාපු කට්ටිය ඕන හැටි ඉන්නවා. මගේ පන්තිවල තියෙනවා. හරි. ඒකෙින්ද ඔයා වැඩේ ස්ටාර්ට් කරන්න, අද ස්ටාර්ට් කරොත් තම මාසයක් ඇතුළත මේ කඩේම ජය ගන්න පුළුවන්. හරි. එතකොට ඒක ගැන මේ එච්චර වද වෙන්න යන්න එපා. වද වෙන්න කියන්නේ වද වෙන්න. නමුත් ඒක ලොකු බැරියර් එකක් කරගන්න එපා. හරි. මොකද සමහර මේක ලොකු බැරියර් එකක් කරගෙන මේ ජීවිතේම මේක කරගෙන ඉන්නවා ඊට පස්සේ. හරි. ඉතින් ඔයාට මේ තුන තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඉතින් ඒ ලෙවල් වලත් ඒ ලෙවල් පාස් එක يعني හරියටම නැත්නම් ඒකටත් ඔප්ෂන් එකක් තියෙනවා. මම ඒක කියන්නම් මේ සෙෂන් එක ඉවර වෙලා. හරි. දැන්ම නෙවෙයි. පාස්පෝර්ට් එක يعني කොහොමද තියෙන්නේ බෑ. හරි. ඉතින් මේ තුන තියෙනවා නම් මේකට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. මේ තුන විතරයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ ඇත්තටම. හරි. මේකට දැන් මේකෙදී දැන් මම ඔන්න දැන් මෙච්චෙක් කරලා කියපු නැති කාරණයක් තියෙනවා ඒක මම කියන්න. හරි. මේකෙදී අපි කතා කරන්නේ බේසික් ඩිග්‍රී ගැන, බැචලර් ඩිග්‍රී ගැන. හරි. මාස්ටර් එක ගැන නෙවෙයි. හරි. ඒක හොඳට මතක තියාගන්න. දැන් මම මේ කියන කාරණේ හොඳට අහගන්න. මාස්ටර්ස් ඩිග්‍රී සහ මේ බැචලර් ඩිග්‍රී අතර දැන් ෆින්ලන්ඩ් ගත්තට පස්සේ තියෙන බෙනිෆිට් එක. හරි. ෆින්ලන්ඩ් වලදී තියෙන බෙනිෆිට් එක. දැන් ඕගොල්ලෝ මාස්ටර් ඩිග්‍රියක් නම් කරන්න යන්නේ, ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඔයාට මාස්ටර් ඩිග්‍රී කරන්න මේ කියන්නේ ලැබෙන්නේ ගොඩක් වෙලාවට 1.5 වගේ يعني අවුරුදු එකමාරක් විතර කාලයක් තියෙන ගොඩාක් මාස්ටර් ඩිග්‍රීස් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. සමහර මිට පොඩක් අඩු වෙන්නත් පුළුවන්, මිට චුට්ටක් වැඩි වෙන්නත් පුළුවන්. අවුරුදු එකමාරයි ගොඩක් මාස්ටර් ඩිග්‍රීස් තියෙන්නේ. හරි. නමුත් සියලුම බැචලර් ඩිග්‍රී ගත්තොත් එහෙම අවුරුදු 4ක් හරි අවුරුදු 3ක් හරි අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. සිලම් බැජර දිගෙ තුනමාරක් හෝ හතරක් තියෙනවා. හරි. එතකොට දැන් මේ ෆින්ලන්ඩ් කියන එක, ෆින්ලන්ඩ් කියන මේ 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 රට පහුගිය කාලවකවාන, පහුගිය කියලා කියවට මහ ලොකු කාලවකවාන නෙවෙයි, මේ පහුගිය අවුරුදු දෙක. හරි. ඇතුළත කරපු වෙනස්කමක් තියෙනවා, ලොකු වෙනස්කමක්. හරි. ඒ වෙනස්කම තමයි ස්ටුඩන්ට්ස්ලාට මේක තියෙනවා. දැන් මේ වීසා දෙනකොට වීසා කැටගරිස් කිහිපයක් තියෙනවා. වීසා කැටගරිස් තියෙනවෙන් ඒ වීසා කැටගරිය කියන එක මෙන්න මේ ඒ වීසා කැටගරිය කියන එක දෙන්න පටන් ගත්ත හය ස්ටඩීස් හැමෝටම. හරි. හය ස්ටඩීස් හැමෝටම ඒ වීසා කැටගරිය. හරි. මොකද්ද මේ ඒ වීසා කැටගරිය? ඒ වීසා කැටගරියේ තියෙන වාසි තමයි ඔයාට මේ මේ සාමාන්‍ය කෙනෙක්ට, කියන්නේ මෙහි ඉන්න සාමාන්‍ය කෙනෙක්ට ලැබෙන ඔක්කොම බෙනිෆිට් ටික මේ ඒ වීසා කැටගරියටදී ලැබෙනවා. හරි. අනිත් කැටගරිස් වලට ඒක ලැබෙන්නේ නැහැ. හරි. බී වීසා කැටගරි කියලා එකක් තියෙනවා, සී තියෙනවා, ඒවට ලැබෙන්නේ නැහැ. හරි. එතකොට මෙතෙක් කාලයක් මේක බී තිබුණේ. මෙතෙක් කාලයක් හයර් ස්ටඩීස් වල ඉන්න ළමයිට ඔක්කොටම බී දුන්නේ. ඉතින් ඒගොල්ලන්ට අර බෙනිෆිට්ස් ලැබෙන්නේ නැහැ. කාලෙක් ගියාට පස්සේ තමයි එයාලා ඒ විතරකට මාරුනට පස්සේ ලැබෙන්නේ. හරි. ඉතින් මේ අවුරුදු දෙකකට කලින් කරපු වෙනස්කම හින්දා තමයි එකපාරට මේක වක්කඩ ඇරියා වගේ ෆින්ලන්ඩ් වලට ගොඩක් කට්ටි එන්න පටන් ගත්තේ. හරි. පොඩ්ඩක් ඊට පස්සේ ටිකක් බ්ලොක් වුණා මෙන්න මේක ඉස්සරහට දාපු එකෙන්. හරි. මේක දැන් මේ අවුරුදු දෙකකට කලින් නෑ, මේක කරේ අවුරුදු දෙකකට කලින්. එතකොට ටක් ගාලා පොඩ්ඩක් බ්ලොක් වුණා මේක දාපු ගමන්. ඒත් ඉතින් මේක එච්චර කේස් නැහැ, මේක වැඩි කරගන්නවා, තාම හොඳට එනවා කට්ටිය. ඉතින් දැන් තව තව එක එක රූල්ස් දාලා දැන් කොහොම හරි මේක හිමීට බ්ලොක් කරගෙන යනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා මොනවා හරි දෙයක් මෙතෙන්ට මයිග්‍රේට් කරන්න අවශ්‍යතාවයක් හරි මොකක් හරි වුණා තියෙනවා නම් ඒක පුළුවන් තරම් ඉක්මනින් කරගන්න කියන එකත් මේ එකම කියනවා. මොකද මේක මේගොල්ලන්ගේ ටාගට් එක ඉවරුනාට පස්සේ මේක ආයෙසරයක් රිවර්ස් කරන්න ඉඩ තියෙයි. හරි. මොකද කලින් තිබුණ දාත්තට පත් කරයි. හරි. එතකොට ඒ වීසා එකෙන් සියලුම බෙනිෆිට් ලැබෙනවා, සාමාන්‍ය පුරා සීට් ලැබෙන විදිහට හැම දෙයක්ම ලැබෙනවා. බෙනිෆිට් කියලා අදහස් කරන්නේ ඉතින් ඇත්තටම මෙහෙමයි. දැන් ළමයි ඉන්නවනම් ළමයිට යම්කිසි ගාණක් ගෙවනවා, ඔකලගේ ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකේ යම්කිසි මුදලක් රජයෙන් දරනවා. හරි.
60%ක් විතර. එතකොට ළමයිට ගොඩක් කලකට එක ළමයිට ළමයි දල වශයෙන් මම කියන්නේ මේ සතගණන් වලින් තියෙන්නේ යුරෝ 100ක් මාසකට හම්බ වෙන ඇලවන්ස් එකක් විදියට. ඒක ආයෙ බලන්නේ කවුද කියලා හම්බ වෙනවා. හරි, ළමයි කිනාද කියලා විතරයි බලන්නේ. ඊට පස්සේ අපාර්ට්මන්ට් එක මොකක් හරි තියෙන මේ රෙන්ට් එකෙන් 60%ක් රජය දරනවා. හරි, ඒ වගේ තව ඒවා තියෙනවා. ලැංග්වේජ් එලවන්ස් කියලා තව එකක් තියෙනවා. හොමුම ගොඩාක් ඒවා තියෙනවා. ඒ සියල්ල ලැබෙන්නේ ඒ විස තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මාස්ටර්ස් වල සහ බැචලර්ස් වල. දැන් මාස්ටර්ස් වල ඉන්න කට්ටියට මේ චාන්ස් එක තියෙන අවුරුදු එකමාර. හරි, බැචලර් ඉන්න කෙනාට මේ චාන්ස් එක තියෙන අවුරුදු තුනමාරක් යනකම්. මොකද එයාට අවුරුදු තුනමාරක් යනකම් මේ විස කැටගරියකින් දීලා තියෙන්නේ. හරි, එතකොට දැන් මෙයා ගොඩක් කලකට අවුරුදු එකමාර කිව්වට දැන් ඔතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔක හරියට මම මෙතන පටන් ගන්නකොට මෙන්න පුළුවන් නම් අවුරුදු එකමාරම හරි. නමුත් ගොඩක් කලකට ඔය මේ VFS එකේ ප්‍රශ්නයි අරකයි මේකයි හින්දා මෙතන පළවෙනි පටන් ගන්න දවසේ මෙන්නත් බැහැ සමහරුන්ට. හරි, මාසයක් විතර ගිහිල්ලා තමයි එන්නේ. එතකොට එතන මෙතන දින මාස 18න් තව මාසයක් දෙක තුනක් විතර එතනත් අඩු වෙනවා. හරි, මොකද එන්නේ දවසේ ඉඳන් මේක කැල්කියුලේට් වෙන්නේ. හරි, මෙහෙට ප්‍රায় තියෙන දවසේ ඉඳන්. එතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ ඇස්සේ දැන් මෙයාට මේ කාලේ ඉබුරුනාට පස්සේ ඒ නිසා ඉතින් ඔයාට යුද්ධේ පටන් ගන්න මෙහා ආවට පස්සේ තමයි. හරි, මාස්ටර්ස් එන කට්ටියට යුද්ධේ ඉවර වෙන්නේ නැහැ ලංකාවේ. යුද්ධේ පටන් ගන්න මෙහෙට ආවම. හරි, මොකද එයා ගිනිපත් වෙලාගේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඊයාසේ මාස්ටර් එකක් තියෙනවා කරන්න. ඒකත් නිකන් ඉන්න බැහැ නේ. ඒකත් එයා කැම්පස් යන්නත් ඕනේ, ඒ ලෙක්චර්ස් වල සහභාගී වෙන්නත් ඕනේ. ඒකේ තීසීස් එක කරන්න. දැන් මාස්ටර් එක තීසීස් එක කියන එක බැචලර් එක තීසීස් එක වගේ නෙවෙයිනේ. හරි, ඒක කරන්නත් ඕනේ. ඒ වගේ කතන්දර ගොඩක් හින්දා පොඩි කේස් එකක් තියෙනවා මාස්ටර්ස් වල. හරි හරි, ඉතින් ඒක දැන් මම ඔයාලට කිව්වා තීරණේ ඕගොල්ලෝ ගන්න. හරි, මට ඒක බල කරන්න බෑ. මොකද සමහර ගොඩක් කට්ටිය අපි දන්නවා මේ බැජල් එකක් තියෙන අය තමයි ඉතින් මේ වගේ දෙයට සෙට් වෙන්නේ. හරි, ඉතින් බැජල් එකක් තියෙන කෙනෙක් අයි තව බැජල් එකක් කරන්නේ කියන අදහස එනවනේ. ඉතින් ඒ නිසා ගොඩක් කට්ටිය මාස්ටර්ස් වලට යනවා. නමුත් මාස්ටර්ස් වලට ගියාට පස්සේ මේ වගේ දෙයක් වෙනවා කියන එක මම ඔන්න දැන් කිව්වා. මටත් ගත්තොත් මටත් බැජල් එකක් තියෙනවා. මට ඉංජිනේරින් බැජල් එකක් තියෙනවා, තිබුණා තියෙනවා. හරි, සහ මට මාස්ටර්ස් දෙකක් තියෙනවා. හරි, ඉතින් එහෙමත් තියාගෙන මම දැන් කරන්නේ IT බැජල් එකක්. ඉතින් මමත් එහෙම කරා නම් ඉතින් මම දන්නේ ඔයගොල්ලෝ ඒ තීරණේ ගන්න. මම ඒ තීරණේ ගන්න හේතුනේ මට අවුරුදු 3 හරම ඒ ටයිප් වීසා එකක් දැන් වැදලා දීදී හින්දා. හරි, එතකොට මට ලොකු රෂ් එකක් නැහැ මේ ජොබ් වලට හොයන්න අරකයි මේකයි කියලා. ඒකයි ඉතින් මම මාවම උදාහරණයකට ගන්න ඔයගොල්ලෝ. මට සිවිල් ඉංජිනේරින් බැජල් එකක් තියෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ. එහෙම දීද්දි මම දැන් මෙහි කරන්නේ IT බැජල් එකක්. හරි, මාස්ටර්ස් දෙකක් තියෙනවා. හරි, ඉතින් ඒ ඔක්කොම පැත්තක දීලා දැන් ඉතින් IT කරනවා. ඉතින් ඒකයි මොකද අපේ ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ. එක පැත්තකින් ඉගෙන ගන්න එකක් තියෙන්න ඕනේ. හරි, ඒ කියන්නේ IT තෝරගත්තෙ මම. හැබැයි අනිත් පැත්තේ මේ ගැනත් ඔයගොල්ලෝ හිතන්න. හරි, ඉතින් ගිනිපත් වෙලා වගේ දැන් ජොබ්ස් වලට හොයන්න දෙයක් නැහැ. මට 3 හමාරක්ම තියෙනවා. ඉතින් මම දැන් ඒක රිලැක්ස් එකේ ඉමීට ඒ පාත් එක ඉමීට කරගෙන යනවා. ඒක තමයි මගේ මගේ දේ. ඉතින් හරි, ඉතින් එහෙමනම් ඒ කතාව එතනින් ඉවරයි. දැන් ඔන්න මාස්ටර්ස් කරන් මාස්ටර්ස් සහ බැචලර්ස් අතර වෙනස මම ඔයගොල්ලන්ට කිව්වා. මම මේක ක්ලියර් කරන්නම් මේ මොකක්ද කියලා. හරි, එතකොට දැන් මේ දාන එක්සෑම් එක ගත්තොත් එහෙම, මේ මෙදාට දාන එක්සෑම් එක ගත්තොත් එහෙම, මේක බැචලර්ස් මාස්ටර්ස් නෙවෙයි. හරි, මේ බැචලර්ස්. හරි, එතකොට බැචලර් ප්‍රෝග්‍රෑම් පහක් ජනවාරි ඉන්ටේක් එකේදී ආරෙනවා. මේක ඒක මේ මෙතන තියෙනවා. හරි කියලා බලන්න පුළුවන්. පහක් ඇරෙනවා. ඊට පස්සේ මගේ YouTube එකේ මම වීඩියෝ එකක් දැම්ම. හරි, පහක් කරනයි. පහ ඇස්සේ සීට් 300ක් වගේ තියෙනවා. ගැටලුවක් නැහැ. ඔයගලන්ට chance එක තියෙනවා එන්න. අනිවාර්යෙන් chance එක තියෙනවා එන්න. හරි, ඒක හොඳ ආකාරයක් මම කියන්න ඕනේ. මොකද මේ මෙහෙට එන ඉන්ටර්නැෂනල් රටවල් එක බැලුවට පස්සේ ලංකාව හොඳ තැනක තියෙනවා. හරි, රයිට්. ඉතින් ඔන්න සෙට් වෙන්න මේ දාට ඇප්ලිකේෂන් දාන්න. මේ වෙබ්සයිට් එකෙන් දාන්න තියෙන්නේ ඉන්ටර්නැෂනල් US exam එක කියලා කියන්නේ. ඉතින් exam එක තමයි මෙන්න මේ වගේ එකක් තියෙන්නේ. හරි, දැන් මේක ඇතුළට ගිහිල්ලා මේක ඇතුළේ view එක කොහොමද කියන එක දැන් තව ඉස්සරහට තමයි පැහැදිලි කරලා දෙන්නේ මේ session එකේදී. හරි හරි, එහෙමනම් ඊළඟ කැලේට යන්. දැන් මේ ටික තේරුම් ගත්තා නම්, මේ අංක 1 සහ අංක 2 කියන ඒවා තේරුම් ගත්තා නම්, ඒක තමයි ඇත්තටම වෙන්න ඕන දේ. මගේ මේ session එකේ සම්පූර්ණ يعني සම්පූර්ණම මේ aim එක තියෙන්නේ මේ අංක 1 සහ අංක 2 කියන එක තේරුම් ගන්න විතරයි. හරි, එතනින් එහාට කියා දෙන ටික ඉතින් ඇත්තටම කියා දෙන්න ඕනේ. ඒවා කියා දෙනවා මිසක් ඒක මේ වෙලාවේ වැදගත් දෙයක් නෙවෙයි. මොකද offer එකක් නැතුව අපිට මෙතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. හරි, offer එක එන්නේ මේ exam එක කළා pass වුණොත් තමයි offer එක එන්නේ. හරි, මේ exam එක කළා ඔයා pass වෙන්න ඕනේ. එතකොට pass වෙන හැමෝටම
පාසන කියලා කිව්වට මේක කඩේම් තරගයක්. හරි, කඩේම් තරගයක්, පහේ ශිෂ්‍යත් වගේ කියලා හිතන්න, කඩේම් තරගයක්. එතකොට වැඩිම උපරිම ලකුණු ගන්න කට්ටිය තමයි ඔෆ් එක දෙන්නේ. හරි, ඇප්ලිකේෂන් ගොඩක් කලාට ජනවරි ඉන්ටෙක් එක ගත්තොත් 40,000 ගාන දාන මුළු ලෝකෙම ගත්තත්. හරි, ඇප්ලිකේෂන් මේ මෙදාට 40,000 ගාන කැටෙන ජනවරි ඉන්ටෙක් එකට, අනිත් ඉන්ටෙක් එකට 63,000 ගාන කැටෙන ඇප්ලිකේෂන් සාමාන්‍ය. ඉතින් 63,000 තමයි 3,000 තෝරගන්නේ, අර 40,000 ගානෙන් තමයි 300 තෝරගන්නේ. ඉතින් ඒක නිසා මේක highly demand exam එකක්. හරි, ඒකත් මතක තියාගන්න. හැබැයි highly demand වුණාට ලංකාවට පොඩි chance එකක් තියෙන එක මම කියන්න පස්සේ. හරි, මේ exam එක ගැන කතා කරද්දී හරි chance එකක් කියලා අදහස් කරේ ලංකාවේ අර IQ එක හොඳ හින්දා. හරි, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යටතේ IQ එක හොඳ හින්දා ලංකාවේ ළමයි පොඩි chance එකක් තියෙනවා. හරි, විශේෂයෙන් නේපාලි, බංගලාදේශ වගේ ඒත් එක්ක කතා කරලා බලද්දි, හරි, සහ අප්‍රිකා රටවල් එක්ක සංසන්දනය කරලා බලද්දි. හරි, රයිට්. එහෙමනම් මේක අවබෝධ කරගත්තා නම් මේ session එකේ ඇත්තටම ගොඩක් කාරණා ඉවරයි. ප්‍රශ්න තියෙනවා නම් පස්සේ අහන්න. මම කලින් කිව්වා පස්සේ තියෙනවා ඔක්කොම පස්සේ අහන්න කියලා. මම chat එක බලන්නේ නැහැ ඇත්තටම මේ වෙලාවේ. හරි, මම දන්නවා මේ මේ session එකේ එන ළමයිට තියෙන්නේ ප්‍රශ්න විතරයි. හරි, අහගන්න කිසිම උවමනාවක් නැහැ. ඉතින් එහෙම වුණාම වෙන්නේ මොකද්ද? ඔයාලා ඇත්තටම ගොඩක් සල්ලි නාස්ති කරනවා. හරි, අර කරුණු කාරණා හරියට අහගෙන නැතුනහම ඉතින් ගොඩක් සල්ලි නාස්ති කරනවා. එක එක තැන්වල අරයට මෙයාට අහුවෙනවා. ඉතින් මොකද ගියාට පස්සේ හරි 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 කියලා කියන ඕනම කෙනෙක් හරි හරි අපි දාලා දෙන්නම් කියලා කියනවනේ. හරි 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 කියලා කිව්වට ඉතින් අන්තිමට හරි නැහැ. හරි, ඒ නිසා මේක අහගන්න. හරි හරි රයිට්. ඉතින් එහෙමනම් මේ කරලා මගරුණා එක ඔයාට පුළුවන් මගේ වීඩියෝ එකෙන් තේනේ රෙකෝඩින් එක බලාගන්න. අපි ඉස්සරහට යන දඩබඩ දඩබඩ ගාලා මෙතනින් එහාට ප්‍රශ්න නැහැ. හරි, දැන් මේකේ මේ විභාගේ කරාට පස්සේ විභාගේ ප්‍රතිඵල නිකුත් කරන නොවැම්බර් 21 වෙනකොට එක සටහන් කරලා තියෙනවා. හරි, නොවැම්බර් 21ට ප්‍රතිඵල නිකුත් කරනවා. ඊට පස්සේ දෙසැම්බර් 18 වෙනකොට ප්‍රතිඵල නිකුත් කළා. අර දැන් අර මං කිව්වනේ වේටින් ලිස්ට් කියලා ඉන්නවනේ කට්ටිය. හරි, ඒ කියන්නේ ඔෆර්ස් එනවා, ආපු පළියටම හැමෝම ඇක්සෙප්ට් කරන්නේ නැහැනේ. හරි, සමහරුන්ට මේ සල්ලි ප්‍රශ්න තියෙනවා. ඉතින් මොන මොන හරි වෙලා ඔෆර් එකක් ආවට ඇක්සෙප්ට් නොකර ඉන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. හරි, ඔෆර් එකක් ඇවිල්ලා ඇක්සෙප්ට් නොකර ඉන්න පුළුවන්. ඒක කියන්නේ ඒක ඒක අහනවා මේක ඔයා ඇක්සෙප්ට් කරනවා නම් මේ දාට කලින් කියන්නයි කියලා කිව්වට පස්සේ ඉතින් ඇක්සෙප්ට් නොකර ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට ඇක්සෙප්ට් නොකර හිටියා කියලා. හොඳට මතක තියාගන්න. හරි, සමහරු ඒකත් අර ප්‍රශ්නයක් ඒ කියලා ඉල්ල මහ ලොකුට කියනවා. ඉතින් එහෙම එහෙම එකක් නැහැ. හරි, සම ඇක්සෙප්ට් කරලා ගෙවන්න නැතු ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නකුත් නැහැ. හරි, ඒ මොකක් හරි කොහොම හරි කරලා ඉල්ල මේ දාට වෙනකම් විතර එඩිට් කරගන්න පුළුවන්. හරි, ජනවාරි නේ දෙසැම්බර් 18 වෙනකම් විතර. එතනින් පස්සේ මේ මේ කතාව ඉවරයි. මේක ඉවරයි. හරි, ඉතින් පස්සේ ඉතින් තියෙන්නේ අනිත් රෙඩි කරගන්න. ඒ කියන්නේ වේටින් ලිස්ට් ඉන්න කට්ටිය මෙදා වෙනකම් විතරයි බලන්නේ. ඉතින් පස්සේ ආයෙ බලන්නේ නැහැ. හරි, මේ ඉන්ටේක් එකට අදාළ මේ දින ටික ප්‍රසිද්ධ කරලා තියෙන දැන්. එතකොට මේක මොකද්ද? ඇක්සෙප්ට් ලෙටර් එක එන අවස්ථාව. ඉතින් වේට් ලිස්ට් එන අනිත් කට්ටිය මොකද ඔයා ඇක්සෙප්ට් කරපු නැති වෙච්ච ගාම ඊළඟට ඉන්න කෙනාට ඒක ඔටෝමැටිකලි යනවා. ඒක කවුරුත් කරනවා නෙමෙයි, මේ සිස්ටම් එක හරහා, මේ ස්ටඩි ඉන්ෆෝ කියන සිස්ටම් එක හරහා යනවා. හරි, මොකද හැමෝම මේකටනේ දාන්නේ. ඉතින් මේකට දාපු ගාම මේ ඔක්කොම සිස්ටම්. හරි, අමුතුවෙන් කවුරු ඉන්නවල වෙන්නේ නැහැ. හරි, ඉන්නවල වෙන එක තැනක් තියෙනවා. මෙන්න මෙතන මොඩියුල් සිස්ටම් එකේ විතරක් හියුමන් ඉන්වෝල්වමන්ට් එකක් තියෙන එච්චරයි. හරි, ඒක කියන්න. එතකොට දෙසැම්බර් 18 වෙනකන් ඇක්සෙප්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් දැන් කරන්න තියෙන වැඩ ටික තමයි ඔයගොල්ලන්ට මේ ඉන්න ගමන් දැන්. මොකද මේක පේනවනේ, මේක වැඩි කාලයක් නැහැනේ. මේකේ මේ ඉන්ටේක් එකේ ඇත්තටම ලොකු කාලයක් නැහැ අනිත් වැඩ වලට. හරි, එක්සෑම් එකට සූදානම් වෙන ටික අරුණාම ඉතුරු වැඩ ටික කාලයක් නැහැ. හරි, ඒ නිසා ඔයගලට දැන් පුළුවන් ඕනනම් පාස්පෝර්ට් හදාගන්න. ඔය බබාලගේ පාස්පෝර්ට් එක රෙඩි කරගන්න, ස්පවුස්ගේ පාස්පෝර්ට් රෙඩි කරගන්න, ඔය කරගන්න පුළුවන් මේ මේ වෙලාවේදී. හරි, නිකන් ඉන්න. මොකද ඒක අවුරුදු 10 රදිනවනේ, ප්‍රශ්න නැහැ නේ. හරි, එතකොට මේ සහ දැන් කරගන්න පුළුවන් තව දේවල් ටිකක් තියෙනවා. මේ බර්ත් සර්ටිෆිකේට් වගේ දේවල්. දැන් මේ ෆින්ලන්ඩ් වල ගත්තට පස්සේ ඇත්තටම මේ බර්ත් සර්ටිෆිකේට් වල බුක් කොපිස් තමයි අහන්නේ. හරි, බුක් කොපි කියන්නේ මොකද්ද කියලා මම වෙනම මගේ වීඩියෝස් වල තියෙනවා, ඒක බලන්න. මැරේ සර්ටිෆිකේට් වල බුක් කොපි සහන්නේ. හරි, ඊට පස්සේ මේ ඕ ලෙවල් නම් ඕන වෙන්නේ නැහැ, මම මේ දාලා තිබ්බට. හරි, ඊට පස්සේ ඒ ලෙවල් එක දැන් ඕන වෙනවා කියලා කිව්වනේ. ඉතින් ඩිග්‍රීස් ඇතරම ඕන වෙන්නේ නැහැ. හරි, ඕන වෙන්නේ නැහැ. ඒ මොනවා හරි තියෙනවා ඔක්කොම මේ මේ ෆොරින් මිනිස්ටර් එක තියෙනවා ලංකාවේ. හරි, ඒකෙන් ඇටස් කරනවා වගේ වැඩ කරගන්න. මොකද ෆොරින් මිනිස්ටර් එක ඇටස් කරාම මේක අවුරුද්දක් වැලිඩිටි. ඉතින් ඉන්න ඔයා අද ඇසෙට් ඇටස් කරත් වඩ ඊළඟ ඉන්ටේක් එකටත් ඒක දාගන්න පුළුවන්. ඉතින් මේවා කලින් කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, ඒවා ඒ වැඩ ටික දැන් කරගන්න පුළුවන්. හරි, නැත්තම් මේවා අන්තිම මොහොත කරගන්න දියාගන්න එපා. මොකද හැමෝම අන්තිම මොහොතේ යන්නේ. හරි, එතකොට හිර වෙනවා. ඊට පස්සේ මේ මේ මෙතන කියන්නේ සුප්‍රීම කෝර්ට් එකේ ඇටස් කරන මොකද සමහර දියුණු ප්‍රකාශ දෙන්න එනවනේ. ඊට ගමන් මේ පොඩි පොඩි ප්‍රශ්න තිබිලා. හරි, ඒවා උනත් දැන් කරගන්න පුළුවන්. හරි,
මේ අවස්ථාවේ. මොකද මේ හැමදේම අවුරුද්දක් වැලීඩ් හින්දා අද කරගත්තා වුණත් ඊළඟ ඉන්ටේක් කරත් එක වැලීඩ්. ඉතින් ප්‍රශ්නයක් එන්නේ නැහැ නේ මේ රුපියල් 3000 4000 වගේ යන්නේ මේ වගේ දැන්වල. හරි. ඉතින් ඒක දැන් කරගන්න පුළුවන්. ඊළඟට වාට දැන් අර ඔෆර් එක ආවට පස්සේ, හරි, මේවා දැන් කරගන්න පුළුවන්. ඔෆර් එක ආවට පස්සේ වාට මේ මොකද වීසා ඉන්ටර්වයුව එක තියෙන ඉන්දියාවේ හින්දා ඉන්දියාවට වීසා එකක් ගන්න වෙන. ඒක කරන්නේ මෙන්නේ IVS කියන ලංකාව ගැන ආයතනෙ. ඉතින් ඒක ඉන්දියාවට ටුවර් එකක් ගියත් ඉතින් මේකෙන් තමයි කරගන්නේ. හරි. ඉතින් ඒකත් එක තැනක් පොයින්ට් එකක්. හරි. මේවා ඉතින් ඉස්තර ඉස්තර ගන්න දේවල් නෙමෙයි. හරි. මේ ඕගොල්ලන්ගේ ආචිලම්මලත් ඉතින් මේක යනවනේ. හරි. ඉන්දියාවේ වන්දනා ගම යනවනේ. ඒ වගේ තමයි ඒක. හරි. මහලුකු දෙයක් නෑ. ඊට පස්සේ මේ මෙන්න මේක තමයි ලොකුම කේස් එක. හරි. VFS booking කියලා ඔයා දැන් මේ interview එකට යන්න කලින් appointment එකක් දාන්න ඕනේ. නිකන් අපිට ඕනේ නැති interview යන්න බෑ. දැන් මේ FM එකට උනත් appointment එකක් දාලා තමයි යන්න ඕනේ. හරි. ලංකාවේ. හරි. එතකොට ඒකට ඒක පටන් ගන්නත් උන ඔප එකක් ආපු ගාම වගේ. හරි. නැත්නම් එතනත් පොඩ්ඩක් හිර වෙනවා. මොකද ඔයා විතරක් ලංකාවේ විතරක් නෙමෙයි VFS එකට රින් ගන්නෙ බංගලාදේශී, ඉන්දියාව, ශ්‍රී ලංකාව, අෆ්ගනිස්තාන කියන රටවල් හතරෙම ෆින්ලන්ඩ් එම්බසි එක තියෙන ඉන්දියාවේ. හරි. ඒක කරගන්න. ඉතින් ඒකත් එක පොයින්ට් එකක් මේ ගමනේදී. දැන් මම මේ කිව්වනේ මේක කඩින් ඩොපියක් ගන්නවා කියලා නෙමෙයි, මේක ගමනක් කියලා. හරි. ගමනේ වැදගත්ම ඒක තමයි. ඒක දෙක. ඒකනේ ඉච්චර විස්තරයක් වෙලා ගත්තේ. හරි. ඉතින් ඔෆර් එකක් ආවට පස්සේ කරන ටික මේ ටික. ඉතින් මේවා හොඳට මතක තියාගන්න. ඔෆර් එකක් ආවට පස්සේ කරන ඒවා හැබැයි මේ නව නව කියලා ඒවා දැන් කරගන්න පුළුවන්. හරි. ඒ තව එකක් තමයි වැදගත් පොයින්ට් එක. මෙන්න මේ ෂෝ මනි කියන එකක් හදාගන්න තියෙනවා. ඒක ගැන පස්සේ කියන්න විස්තර කරලා. ඒකයි මේ ඕගොල්ලෝ ගාව තියෙන ඕන සල්ලි ටිකක් මිසක් ඕගොල්ලෝ වියදම් කරන සල්ලි ටිකක් නෙවෙයි. හරි. මොකද මේකෙදි මේගොල්ලෝ වීසා ડોකියුමන්ට් වල තියෙනවා ඔයා අප්ලෝඩ් කරන්න ඕන මාස 3ක ස්ටේට්මන්ට්. හරි. මාස 3ක ස්ටේට්මන්ට් අප්ලෝඩ් කරන්න තියෙන හින්දා ඉතින් දැන් නොවැම්බර් වල ඔෆර් එකක් ගන්න බලා හිටු වැඩි ඕනේ. දැන් ඉඳන් මේක කරගන්න වෙනවා. හරි. මාස 3ක ස්ටේට්මන්ට් අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ඔයා ඒ ෂෝමනි මොනක් හරි පෙන්නන මොකක් හරි දැන් ඉඩමක් හරි කාර් එකක් හරි මොකක් හරි අපි ගුල්ල හරි කොහෙන් හරි සල්ලි ගන්න දියාවක් ඇද්ද සෝස් එකක් හරි ඒ සෝස් එක මාස 6ක් ඔයාගේ නමින් තියෙන සෝස් එකක් වෙන්න උදාහරණයක් ඇද්ද කාර් එකක් ගුල්ල නම් ඔයා ෂෝමනි account එක يعني ෂෝමනි account කියලා අමුතු account නෑ වාගේ saving account එක හරි වාගේ saving account එකට සල්ලි දානවා නම් කාර් එකක් ගුල්ල ඒ කාර් එක ඔයාගේ නමින් තියෙන ඕන මාස 6ක්වත් අඩුම දාන්න හරි ඒක තමයි එතන කියන්නේ source of fund කියන්නේ ඒක සෝමනි account එක කියන්නේ ඔයාගේ saving account එක. නම අමුතු account නෑ හරි. හොඳට මතක තියාගන්න සෝමනි agent ලා කියලා නම් මන ඒ කතන්දර මෙතන නෑ හරි. ඔයාගේ saving account එකේ සල්ලි තිබුණා එච්චරයි හරි. මේවටත් නිකන් මහා අමුතු දේවල් තියෙනවා. ඉතින් මේවා ඒකට අහු වෙන්න එපා ඕගොල්ලෝ හරි. class එකට එනවා නම් ඕගොල්ලන්ට මේවා ගැන මීට වඩා හොඳට දැනගන්න පුළුවන්. class එකේ එක session එක දවසක් එහෙම පිටිම කතා කරන්නේ සෝමනි ගැන හරි. අද මේ session එකේ මේවා ගැන ගොඩාක් කතා කරන්න බෑ ඉතින් ඇත්තටම. ඊළඟට අවසාන පොයින්ට් එක තමයි ඔයගොල්ලෝ වීසා දාන්න ඕනේ ඉන්ටර්පෙන්ඩන්ට් කියන වෙබ්සයිට් එකකට වෙබ්සයිට් එක ඒක හරහා ඔයා වීසා දාන්න එක මේ ටික ඔක්කොම හරිය නම් දැන් මේ ડોකියුමන්ට් ටික ඔක්කොම හරිය නම් ඔෆර් ලෙටර් එකයි ඊට පස්සේ ෂෝමනි ડોකියුමන්ට් ටිකයි මෙතන තියෙන බර්ත් සර්ටිෆිකේට් මැරිට් සර්ටිෆිකේට් ඔක්කොම ටික හරිය නම් අවසාන ඉලක්කය තමයි ඉන්ටර්පෙන්ඩන්ට් වල වීසා ලොන්ච් කරන එක. ඉතින් ඒක අන්තිම ඉලක්කය. ඒක තමයි 10 වෙනි පොයින්ට් එක. හරි. ඉතින් ඕවා තමයි දැන් ඔන්න මේ ගමනේ සැකෙමින් කිව්වොත් දැන් මේ ටික මම විස්තර කරන්න ගියේ නැහැ. මොකද හේතු ඒ ටික විස්තර කරලා වැඩක් නැති හින්දා මේ පළවෙනි පොයින්ට්ස් දෙක තමයි වැදගත් වෙන්නේ. හරි. සැකෙමින් කිව්වොත් මේ ගමනේ තියෙන දැන් පේනවනේ කඩින් ටොපියක් ගන්නවා වගේ නෙමෙයි. හරි. ඉතින් මේකේ මේ පළවෙනි පොයින්ට් දෙක ගත්තට පස්සේ මේක හරියින්ම වැදගත්. දැන් මේකට මම හැමදාම කියන උදාහරණයක් තියෙනවා. දැන් ඔයාගේ ගෙදර පොල් ගහක් තියෙනවා නම් ওই පොල් ගහේ පොල් ගෙඩි තියෙනවා. හරි. හැබැයි ඔයා කල්පනා කරනවා පොල් ගෙඩි ටික කඩලා කඩේ මේ නැත්නම් එහෙම නැත්නම් පොලේ ගිහලා විකුණන එකක් ගැන කල්පනා කරනවා. පොලේ ගිහිල්ලා විකුණන එක ගැන කල්පනා කරන මිසක් ගෙදර තියෙන පොල් ගෙඩි ටික කඩාගන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ නැහැ. ඒක මිනිස්සෙක් නගලා කඩා ගන්නවද? ඒක මුකුත් නෑ. ඉතින් ගෙදරනේ තියෙන කියලා ඉන්නවා. ඒ වගේ තමයි මේකත්. මෙයා මේක මම්මනේ කරන්නේ මේක ප්‍රශ්නයක් නෑ නේ කියලා ඉන්නවා. නමුත් මේක තමයි වැදගත් පොයින්ට් එක. පොල් ගෙඩි ටික කඩාගෙන නැත්තම් විකුණන්න පොල් ගෙඩි නෑ. හරි. ඒක ඔයාලා ඔෆර් ලෙටර් එකක් ආවේ නැත්තම් එතනින් ඉහට කතා කරලා වැඩක් නෑ. හරි. ඒ නිසා මේ පොයින්ට් එක තමයි වැදගත් පොයින්ට් එක. ඒකිනුත් මෙන්න මේක තමයි වැදගත් පොයින්ට් එක. මොකද මේවත් ඇහෙලා ඉතින් ඔගොල්ලෝ කතා තියෙන්න ඕන අනිත් සුසුන් ටිකනේ. හරි. මේක ගොඩ දාගත්තේ නැත්නම් ඉතින් මේ අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. හරි. ඒ නිසා මේ එක්සෑම් එක මොකද්ද කියලා ඇහෙලා මම ඊළඟ සෙෂන් එකේ දැන් මෙන්න පළවෙනි සෙෂන් එක ඉවරයි. ඊළඟ සෙෂන් එකේදී ඕගොල්ලන්ට හඳුන්වා දෙන්න මේ එක්සෑම් එක මොකද්ද කියන එක. ඉතින් ප්‍රශ්න අහන්න අවසානයේදී මොකද මම chat එක නම් මම ඇත්තටම බලන්නේ නැහැ. මම පස්සේ ඊමීට බලන්නම්. දැන් මේ ලා බලන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඊළඟ සෙෂන් එකට යන්න කලින් මම කවුද කියලා හඳුන්වා දෙන්නම් ඔහොමම.
ඊට කලින් මේ දිනුවේ. අපේ ළමයි ක්ලාස්වල ළමයි මට මේ මැසේජ් ඉන් ඒගොල්ලන්ට ඔෆර්ස් ඇවිල්ලා මේ ඇහිලා මේ ඊ අන්තම් එහෙම මෙන් කළා ගහගත්තේ ඒවා ටික නැත්තම් ඕන තරම් මට මේවා තියෙනවා ඉතින් හොයාගන්න නෑ දැන් හරි. මොකද මම ගොඩක් වෙලාවට ඇත්තටම ක්ලාස් එකේ එහෙම ළමයි චැට් කරපුවා මෙහෙම සෙෂන් එක පෙන්නන පළවෙනි අවස්ථාව මේක හරි. මේ මොකද කලින් පෙන්නලම නැහැ හේතුව මම එහෙම කැමති නෑ ලොකුට පෙන්නන්න. මොකද ඒක මගේ self satisfaction එකක් නිසා ඒක තව කාට පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඉතින් නොපෙන්වත් දැ මොකද සමහරු එහෙම අහනවා මේ සර්ගේ ක්ලාස් වලට ඇවිල්ලා මේ ගොඩ දාගත්තලා ඇටින්න දරේ මේ කියලා අහනවා. ඒ නිසා මම තීරණය කරා එක අධ්‍යයක් විතරක් ඔයගලන්ට පෙන්වන්න ඕන හැටි තියෙනවා. හරි මේ මේ කොළපාට ඇහිලා මම ගහපු එක මේ තියෙන්නේ කවුරු හරි මගේ ක්ලාස් වල හිටපු පුතෙක් හරි දුවෙක් හරි කවුරු හරි ගහපු කෙනෙක්. ඉතින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාව තාම තියෙනවා. හරි ක්ලාස් ඉවරන වුණාට තාම ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාව තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට තාම මම ඇටෙන්ඩ් වෙනවා. ඉතින් මේ තියෙන ඔෆර්ස් ඇවිල්ලා මේ එකක් තෝරගන්න බැරුව දෙකකටම ඇවිල්ලා එකක් තෝරගන්න බැරුව මගෙන් මේ පොඩ්ඩක් ඇහුවා මොකද කරන්න කියලා. ඉතින් මේ වගේ දේවල් ඕන හැටි තියෙනවා. හරි ඔය තියෙන තව ඒවා. හරි ඉතින් ක්ලාස් එකේ ඇත්තටම ගත්තොත් ළමයි ගේ ඉන්ටේක් එකේ හරි ගේ ඉන්ටේක් එකේ 500කට එහා පැත්තේ ට්‍රේන් කරනවා ක්ලාස් එක ඇතුලේ. එක ක්ලාස් යන වෙන්නේ හරි 500කට ට්‍රේන් කරා. ඉතින් ඒ ආපු අයගෙන් නම් අනිවාර්යෙන් 90%කට එහා පැත්තේ ඔක්කොම වගේ සක්සස් කරගත්තා. හරි 90%ක් විතර වගේ දාලා වශයෙන් එහෙම නොකරපු ඇති ඉන්න හරි රයිට්. ඉතින් ඒකත් මම හැමෝම දැම්මේ මොකද මේ සමහර කට්ටිය අහනවා මේක. ඒක හින්දා දැම්මේ ඔය යන්තම් ඊයේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් අරගෙන ඇවිල්ලා WhatsApp එකට ගිහිල්ලා. හරි නැත්නම් ඕන හැටි තියෙනවා. දැන් මං ගැන සටහන් කරන්න මං ගත්තොත් එහෙම මගේ ගමන මම ඔයගලට කිව්වනේ මම ඉංජිනේරි ෆැකල්ටි ය පෙරදිග කැම්පස් එකේ ඉංජිනේරි ෆැකල්ටි 2007 දී ග්‍රැජුවේට් වෙන්නේ. ඊට පස්සේ එතන ලෙක්චර් කෙනෙක් හිටියට එතන නෙමෙයි අතට මේක මේ මම ආයතන පටන් ගත්තා එතන ඉන්න අතරතුරේදී ඒකේ ලෙක්චර් කෙනෙක් හිටියා. ඊට පස්සේ මේ ෆැකල්ටි ලෙක්චර් කෙනෙක් හිටියා මෙන්න මේ කාලය තුල. හරි මේ තියෙන්නේ මම කැම්පස් එකේ ඉන්න කාලය තුල මම පටන් ගත්තා ආයතනයක ලෙක්චර් කෙනෙක් ඉදිරියේ හිටපු කාලේ. හරි ඉතින් ලෙක්චරින් විදිහට මේ එක්ස්පීරියන්ස් තාම තියෙනවා. ඉතින් මම මේ ක්ලාස් කරන හින්දා නමුත් අර මොකක් හරි එවිඩන්ස් එකක් එක්ක නැත්නම් ඔෆිෂියලි තියෙන එකක් විදිහට තියෙන්නේ මේ කාලේ තමයි. හරි මොකද මේකේ මට අපොයින්ට්මන්ට් ලෙටර් එක ගියාම තියෙනවා. හරි ඊට පස්සේ සිවිල් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරා ප්‍රයිවට් ආයතනයක මේ මේ කාලේ. ඊට පස්සේ මම ගවර්න්මන්ට් එකේ දැනටමත් සිවිල් ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරමින් කියන්නේ දැන් නිවාඩු දාලා ඉන්නේ. හරි මේ කාලේ අවුරුදු 13ක් තිස්සේ සේවය කරා ශ්‍රී ලංකා ආණ්ඩුවට. හරි සිවිල් ඉංජිනේර කෙනෙක් විදිහට. ඊට පස්සේ ඔය අතරතුරේ එම්එස්සී එක කම්ප්ලීට් කරා ටෝකියෝ වල disaster management සම්බන්ධව. ඊටත් කලින් පටන් ගත්ත MSc එකක් තිබ්බා ඒකත් කම්ප්ලීට් කරා මෙහෙ එන්න කලින් සබරගමු කැම්පස් එකේ සර්වේ සයන්ස්. හරි ඉතින් MSc දෙකක් තියලා තව BSc කුත් තියාගෙන තමයි මම දැන් තව BSc එකක් කරන්න මෙහෙ IT ෆීල්ඩ් එකට අදාළව. ඉතින් මට තියෙන ලොකුම සුසුකම තමයි මම මේක ඒකේ මගේ මේ මේ තියෙන acceptance letter එක මේ තියෙන මගේ resident permit card එක ඔයාලා පේනවා ඇති 2027 වෙනකම් මේක වැලිඩ්. හරි ඉතින් ඒකයි මම කිව්වේ අර බැචලර් ඩිග්‍රී තෝරගන්නයි කියලා. දැන් ඔයගලටත් මේ වගේ මේ ගමන හරියට ගියොත් හරි මේ ගමන හරියට ගියොත් ඔයාලට අවසාන වශයෙන් මේක තමයි ලැබෙන්නේ. හරි මේක තමයි ඉලක්කය ඔයගලන්ගේ. හරි ඉතින් මේක තමයි හැමෝගේම ඉලක්කේ. මේකට තමයි ඔයගොල්ලෝ හැමෝම වැඩ කරන්න ඕනේ. හරි දැන් MSc කරන කට්ටියට මේක අවුරුදු 1.5කට තමයි ලැබෙන්නේ. හරි අපිට මේක අවුරුදු 3.5කටම ලැබෙනවා. හරි ඉතින් ඕක තමයි මගේ ෆයිල් එකක් විදිහට ගත්තොත් කිටියෙන් කිව්වොත්. ඉතින් මගේ තව වැඩිපුර විස්තර බලන්න ඕන නම් ලින්කින් එකට ගිහිල්ලා බලන්න නම සර්ච් නම ගහපු ගාම අරුණ සමරතුන් කියලා ලින්කින් එකේ තියෙන ප්‍රොෆයිල් එක. ඒකෙන් විස්තර දැනගන්න පුළුවන් මගේ මේ ඇකඩමික් දේවල් ගැන. Facebook එකේ තියෙනවා. හැබැයි Facebook එකේ දැන් නම් accept කරන්න බෑ 5000 පැනලා තියෙන්නේ. හරි. ඒ හින්දා මේ මේක මොකක් හරි කරන්න ඕනේ. දැන් මේ වෙනකොට 5000ක් පැනලා තියෙන්නේ මේ Facebook එකේ. හරි. YouTube එක ගත්තත් එහෙම වෙන මේක රත්නපුර අරුණ කියලා ගැහුවාම මොකද මම ගම රත්නපුර. හරි මේක මේ වෙනකොට ගොඩක් හොඳයි අලුත් දේවල් දානවා. දැන් ඊයේ මම රෑ VFS එකේ ප්‍රශ්න ටික ගැන කියලා වීඩියෝ එකක් දැම්මා. ඉතින් මේකත් ෆොලෝ කරන්න. හරි මේකත් ෆොලෝ කරන්න. ඉතින් ඊළඟට ඔය තමයි මගේ ගණිත විස්තර. හරි
හරි ඒතින් එහෙමනම් පොඩි චූටි බ්‍රේක් එකක් ගමු චූටිකක් හරි වැඩිය නෙවෙයි මෙතනින් එහා පැත්තේ තියෙන්නේ අර එක්සෑම් එක මොකක්ද කියන එක හඳුන්වා දෙන්න යන්නේ දැන් දැන් මේ මෙච්චර කාල මෙච්චර ලගිවන එක්සෑම් එකක් ගැන හරි මෙතන හරි ඉතින් දැන් ඒක මොකක්ද කියලා බලාගන්න එපා හරි දන්න කට්ටිය ඇති දන්න කට්ටිය හිටියට ඕක හරියට දන්නේ නැහැ හැමෝම හරි හරියට දන්නේ නැහැ ඔච්චර කොහොම කිව්වත් හරි ඒ නිසා ඔයා නොදන්න කාරණයක් තියෙන පුළුවන් හින්දා ඒ එක්සෑම් එක මොකක්ද කියලා මොකද ඒ එක්සෑම් එක කොට ගියේ නැත්තම් මොකුත් වෙන්නේ නැහැ හරි අනික හොඳට මතක තියාගන්න සෙපරේට ඇප්ලිකේෂන් දාන කට්ටියටත් ඔය එක්සෑම් එක නැති වුණාට ඕවගේ වෙන එක්සෑම් එකක් තියෙන්නේ ඒ කැම්පස් වලින් හරි මොකද ඒ එක්සෑම් එක කරන්නේ මෙහේ මිනිස්ට්‍රි එකේ ඒ ඉන්ටර්නැෂනල් යුඑස් එක්සෑම් එක කරන්නේ මෙහේ මිනිස්ට්‍රි එකේ හරි මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන් ඇන් කල්චර් කියන මේ මිනිස්ට්‍රි එකේ ඒක ඉතින් ලොකු අයියගෙන හිටන්නකෝ එතකොට දැන් අර සෙපරේට ඇප්ලිකේෂන් දාන කට්ටියට එක්සෑම් එක ගන්න එක එක කැම්පස් වලින් හැබැයි ඒ කැම්පස් වලින් කරන එක්සෑම් එක අර සිරිපාද යනකොට කොහෙන් ගියා සිරිපාද යනන්තිමට යන්න තියෙන්නේ හරි ඒ වගේ අර ලොකු අයියව අනුකරණය කරලා තමයි කැම්පස් වලින් එක්සෑම් හදන්නේ ඒ නිසා ලොකු අයියගේ තියෙන සමහර දේවල් සමහර දේ ඔක්කොම වගේ අනුකරණය කරලා ඒ කැම්පස් එකේ තියෙන රිසෝර්සස් වලින් තමයි ඒ එක්සෑම් එක හදන්නේ නේද සෙපරේට් දාන අයටත් ওই එක්සෑම් එක වගේ එකක් තමයි ඉන්නේ හරි ඊට පස්සේ MSCS වලත් ওই එක්සෑම් එක වගේ එකක් තියෙනවා හැබැයි ඕකම නෙමෙයි හරි يعني ඒගොල්ලන්ට ගොඩක් ආර දෙන්නේ මැක්ස් සහ ලොජික් කලවම් කරපු තනි পেපර් එකක් හරි ඉතින් MSCS වලත් ওই එක්සෑම් එක ওই එක්සෑම් එකේ තියෙන කතන්දර ටික වැදගත් වෙනවා හරි ඊට පස්සේ සෙපරේට් ඇප්ලිකේෂන් දාන කට්ටියට අර මං කිව්වා වගේ ලොකු අයව පොඩි මල්ලි ෆලෝ කරනවා වගේ ওই එක්සෑම් එකේ තියෙන දේවල් ෆලෝ කරනවා මොකද අවසාන වශයෙන් ඔයගොල්ලෝ යන්නේ සිටිපාද හරි කොහේ ගියත් ඉතින් මේ කැම්පස් එකට නෑතුල නෙන්න ඕනේ හරි සෙපරේට් ඇප්ලිකේෂන් දාලා ගියත් කුරුවිට පාරෙන් නැග්ගත් රත්පුර පාරෙන් නැග්ගත් අවසාන වශයෙන් උඩමළුවට තමයි යන්නේ. ඒ වගේ තමයි කැම්පස් එක ඇතුළේ නෙන්න ඕනේ. ඉතින් ඒක සෙපරේට් වලින් දාලා ගියත් ජොයින්ට් වලින් දාලා ගියත් ඉන්ටර්නල් කොහෙන් ගියත් අතේ තමයි එන්නේ. හරි. ඉතින් ඒ නිසා මේ හැම කෙනෙක්ම මේ ඔය ලොකු අයව ෆලෝ කරනවා. හරි. ලොකු අය ඉලා දැස් කරේ මේ ඉන්ටර්නල් යුඑස් එක්සෑම් එක. ඉන්ටර්නල් යුඑස් එක්සෑම් එකේ තියෙන ඒ ගතිගුණ ගොඩක් කට්ටිය ෆලෝ කරනවා. ඉතින් ඒ නිසා ඒක දැනගන්න එක හොඳයි. ගතිගුණ කියලා අදහස් කරන්නේ මේ ස්ට්‍රක්චර් එක විතරක් නෙමෙයි එක්සෑම් එක කන්ඩක් කරන විදිය පව. හරි. මම මං කියවන මොනිටර් සිස්ටම් එකක් තියෙනවා කියලා. ඒක පව. හරි. හරි. ඉතින් ඒව ගැන ඔක්කොම ඉස්සර කියන්නම්. තව විනාඩියකින් පොඩි වෝටර් බ්‍රේක් එකක් අපි ගමු. ඊට පස්සේ විනාඩියකින් කතා කරමු.